ඉසිවර සහන ජෝතිෂ්‍ය සේවය හා සම්බන්ධන ඔබ හැමෝටම ආයුබෝවන්. 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ලග්න පලාපල ඔබ වෙත ගෙනෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ ලග්නයේ සිට මීන ලග්නයේ දක්වා ලග්න 12න් ඉපදුණු ඔබගේ මේ දෙසැම්බර් මාසය තුල ජීවිතය ගත වෙන්නේ කොහොමද? මොනවාගේ දේවල්ද ඔබේ ජීවිතය තුළ සිද්ධ වෙන්න නියමිත? ඉතින් ඔබට මොනවද මේ මාසය තුළ තියෙන ඔබගේ ධනාත්මක දේවල් සහ ඔබගේ ඍණාත්මක, එහෙම නැත්නම් හොඳ සහ නරක මොනවද කියන මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් ලග්නයෙන් ලග්නයට යම්කිසි පැහැදිලි කිරීමක් කරලා ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය බලාපොරොත්තු වෙන්නේ ඔබගේ මේ මාසය තුළ, දෙසැම්බර් මාසය තුළ ඔබගේ සැලසුම්, ඔබගේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුෙන් ඉන්න දේවල් සහ ඒ කරන්න හිතන් ඉන්න සියලුම කටයුතු සාර්ථක කරගන්නට, ඒ වගේම ඒ දේවල් ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කරන ජ්‍යොතිෂ විද්‍යාත්මක උපදේශ, එහෙම නැත්නම් මේ විශ්වය තුළ ග්‍රහකිරණ ශක්තියෙන් ලැබෙනා වූ යම්කිසි ශක්තියක් වේනම් ඒ සියලුම ශක්තියින් ඔබගේ ජීවිතයට ලබාගෙන ඒ කටයුතු සාර්ථක කරගන්න ඒ දේවල් බල ළඟා කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේ ඔබට දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය හැමදාමත් ඔබට ඉතාමත් වැදගත් කියන මේ වගේ කරුණාවන් කාරණාවන් ගෙනත් තියෙනවා, ඔබට දැනුවත් නිරන්තරයෙන් දැනුවත් කරලා තියෙනවා. ඉතින් 2020 වර්ෂයේ ලග්න පලාපල ලග්නෙන් ලග්නෙට මේ වෙනකොට අපි ඔබට ලැබෙන්නට සලස්සලා තියෙනවා. ඔබට අපේ ලින්ක් එක හරහා ගිහිල්ලා කමෙන්ට්ස් හරි කමෙන්ට් සීරුවේ හරි නැත්නම් ඒ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා ඔබට ඒ සියලුම වීඩියෝ නැරඹීමේ හැකියාව තියෙනවා. ඊළඟට ලග්න වලට අදාළ ඒ පුජ්‍යලයන්ගේ ස්වභාවයන් එකින් එකට අපි පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව ඊට පස්සේ ඒ සියලුම උපන් දිනයට අදාළව, ජන්ම අංක වලට අදාළව, දෛව අංක වලට අදාළව, ඊට පස්සේ නමේ අකුරු වලට අදාළව මේ ආදී සියලුම විස්තරයන්, ඒ වගේම උපන් නැකතට අදාළව මේ ආදී වශයෙන් නොඑක් ආකාරයේ පලාපල විස්තරයන් ඔබ වෙත ගෙනත් තියෙනවා. ඔබට ඒ දේවල් බලා ගන්න පුළුවන් අපගේ channel එකට ගිහිලා. ඉතින් මේ සූදානම් වෙන්නේ දෙසැම්බර් මාසය ඔබට කොහොමද කියලා දැනගන්නට ඔබට අවශ්‍ය කරන ඒ කරුණු කාරණාවන් ගෙනෙන්නට. මෙතනදි මම ඔබට වැදගත්ම වෙන කාරණාවන් තමයි මතක් කරන්නේ. ඒ නිසා මේ දේවල් හොඳින් අහලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මතක් කරනවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න, ඒ bell icon එක click කරලා තියාගන්න, ඔබට අපගේ video ඉදිරියටත් ඔබට අන්තර්ජාලයට මුදාහල සෙන් ලබා ගැනීම හැකියාව මගින් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට මේ video වැදගත් වෙනවා නම් ඔබ ඔබගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඔබේ අදහස දක්වන්න comment එකක් විදිහට ඔබට මේ දේවල් වැදගත් වෙනවා නම් ඔබේ අදහස දක්වන්න. එහෙමනම් අපි මෙතන සිට බලමු මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ලග්න 12න් ඉපදුණු ඔබට දෙසැම්බර් මාසය කුමන ආකාරයේ පලාපලයක්ද ඇති කරන්නේ කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නාධිපති ග්‍රහයා කුජ ග්‍රහයා බුධ සමග යෝගව හත්වැන්නේ තුලා රාශිගතවත්, රාහු ග්‍රහය තුන්වැන්නේ රවි ග්‍රහය කේන්ද්‍රයේ අටවැනි භාවයේ වෘශ්චික රාශිගතවත්, ගුරු කේතු සෙනසුරු සමග සහ සිකුරු සමග නවවැන්නේ පුණ්‍යස්ථානගතවත්, සඳු ග්‍රහය දහවැන්නේ ගෝචර වෙමින් තමයි මේ දෙසැම්බර් මාසයේ මේෂ ලග්නයෙන් උපන් ඔබට උදා වෙන්නේ. ඉතින් මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ මාසයයි මං හිතනවා අවුරුද්ද අවසාන මාසයේ වුණත් ජීවිතයේ ඊටාම වැදගත් තීන්දුව తీරන ගණනාවකට ඔබ යොමු විය හැකි මාසයක් හැටියට. මොකද ඔබගේ ලග්නාධිපති ග්‍රහය හත්වැන්නේ භාවයේ ගෝචර වීම බුද සමග බොහොම ඥානවන්ත විදිහේ වැඩපිළිවෙලකට ඔබ යොමු වෙනවා. විශේෂයෙන් ඔබ මෙච්චර කාලයක් යම් ආකාරයක පසුබෑමකට ලක් වෙලා හිටියානම් ඒ දේවල් නැති කරලා ධනාත්මකව ජීවිතේ දිහා හිතලා ඔබ අලුතින් බුද්ධිමත් තීනු තීරණ ගණනාවක් ගන්න සැලසුම් කරන මාසයක් තමයි මේ මාසේ. මං හිතනවා ඒක 2020 වර්ෂයේ සාර්ථකත්වයට ඔබ කරන සැලසුමක් විදිහටත් සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ මාසයේ සුවිශේෂී මේ සලක්තින් උපන් ඔබට බුද්ධිමය තීන්දු තීරණ ගණනාවක් ඔබේ ජීවිතය සම්බන්ධව සහ සැලසුම් ගණනාවක් දියත් කරන මාසයක්. ඉතින් පටන් ගන්න ඒ වගේම තමයි දැඩි උත්සාහයක් ආත්ම ශක්තියකින් ඔබ
ක්‍රියාවේද විශේෂයෙන් ඔබට විශේෂ හැකියාවක් තියෙනවා මේ කාලය තුළ ඔබගේ සැඟවුණු දක්ෂතා සැඟවුණු කුසලතා සහ ඔබගේ අධ්‍යාත්මිය තුළ තිබෙන්නා වූ ඔබ මෙතෙක් කල හඳුනා නොගත් යම් යම් ශක්තීන් මතු කරගෙන ඒ දේවල් ඔබේ ජීවිතේ ප්‍රායෝගිකව ඔබට යොදා ගන්නට සුදුසු මාසයක් තමයි මේ දෙසැම්බර් මාසය. ඒ නිසා ඔබගේ යෝගකාරක බලයෙන් යුක්ත ගුරු ග්‍රහය නවවැන්න පුණ්‍යස්ථාන ගතව ඉතා බලවත්ව ඉන්නවා. ඉතින් මේක ඉතාම හොඳයි. ඒ වගේම තමයි මාසයේ ආරම්භ වෙනකොට සද්ධාවැන්නේ කර්මස්ථාන ගතව ඉන්නවා. ඒ වගේම ඔබගේ මේ ග්‍රහ පිහිටීම් එක බලපුවාම මම හිතනවා දෙසැම්බර් මාසයේ ඔබට ඉතාමත් යහපත් සුබදායක මාසයක් බවට පත් වේවි. විශේෂයෙන් ඔබගේ වෘත්තිය තුළ රැකියාව තුළ යම් ආකාරයක ඔබට වෙනසක් කරගන්න ඕන නම් ඔන්න ඒකටත් ඉතාමත් හොඳ කාලයක්. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ ඉහළ උසස් වීම ජයග්‍රහණ සඳහා මේ මාසයත් ඉතා වැදගත් වේවි. ඉතින් රැකියාවේ තියෙන යම් ආකාරයේ කරදර බාධක දුරු කරගෙන යහපත් ආකාරයෙන් තමන්ගේ වෙළඳ ව්‍යාපාර රැකියා කටයුතු විශේෂයෙන් ඇති කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ඔබ හවුල් ව්‍යාපාර ගණන හවුල් ව්‍යාපාර ආදී ඒ දේවල් වලටත් තරමක් යොමු වෙන බවක් පෙන්눔 කරනවා. ඒ වගේ දේවල් වල යොදෙන්න හිතන් ඉන්නවනම් මේ මාසේ මම හිතනවා ඒකට ඉතාම සුදුසු මාසයක් කියලා. ඒ වගේම තමයි ආදායම් තත්ත්වයේ සාමාන්‍යයෙන් ගැටලුවක් නැහැ ඔබට ඉතාමත් ඔබගේ 11 වෙනි ආධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහයා නවවැන්නේ ඉන්නේ සාමාන්‍යයෙන් එහෙම ලොකු ගැටලුවක් ඇති කරන්නේ ආදායම් තත්ත්වය සාමාන්‍ය විදිහට පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ ධනස්ථාන ආධිපති සිකෘත් නවවැනි භාවයේ ගෝචර වීම එහෙම යම් කිසි ආකාරයක තැන්පත් ධනය ස්ථවර මට්ටමක පවත්වාගෙන යන්න මේ මාසය තුළ ඔබට හැකියාව ලැබෙන බව තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි තරමක් සහෝදර සහෝදරියන් සමග තරමක් හොඳ හිත පළදු වෙන්නට හෝ දුරස්භාවයක් ඇති වෙන්නට එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් තරමක් ඔබට මනසට පීඩාකාරී බවක් හෝ වෙහෙස වීමක් සිද්ධ කරන්න සිද්ධ වෙන කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ගෙදර දොර ජීවිතයේ තරමක් ඔබට ඉතාම වෙනදාට වඩා බොහොම උද්‍යෝගමත්ව ගෙදර අය සමග පවුලේ අය සමග බොහොම හිතවත්ව ගත කරන්න පුළුවන්කමක් ඇති කරනවා. වගේම ඔබට මේ කාල සීමාව තුළ අධ්‍යාපන ශාස්ත්‍ර වල නිරත වෙන්න හිතන් ඉන්න කෙනෙක් නිරත වෙන කෙනෙක් නම් තරමක් ඔබට බාධා මැද වුණත් යම් කිසි ආකාරයක සාර්ථකත්වයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් බාධා නැතුව නෙමෙයි ඔබට මොකද ධර්මංගේ උත්සාහය අඩුකම කම්මැලිකම උදාසීනකම මේ ආදී දේවල් ඔබට ඒකට බලපාන්න පුළුවන් දුර්වලතා ලෙස. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්නයි විශේෂයෙන් තමන්ගේ දුර්වලතා ටික මගහරවා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විවාහයට බලාපොරොත්තු වෙමින් ඉන්න අයට නම් ඉතාම හොඳයි මේ කාල සීමාව තමන්ගේ විවාහ කටයුතු වන්න හොඳ මංගල යෝග ක්‍රියාත්මක වෙන කාලයක්. ඒ සඳහා සූදානම් වෙන්න ඉතින් ඒ තමන්ගේ ඒ විවාහ ජීවිතයට අවශ්‍ය කරන ඒ සියලු ග්‍රහ පිහිටින් වලින් ඔබට මං හිතනවා ලැබෙන්න ඕන ශක්තිය මේ උන්ට ලැබෙමින් පවතිනවා. ඒ නිසා ඔබත් උනන්දු වෙලා ඒ දේවල් සාර්ථක කරගන්න උත්සාහ කරොත් මං හිතනවා දෙසැම්බර් මාසය තුළ ඔබට ඒ දේවල් වලට අවශ්‍ය කරන පසුබිම පරිසරය ගොඩනගා ගන්න පුළුවන් වේවි. ඉතින් ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තරමක් බාධාකාරී තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒක වැඩි කාලයක් නෑ මේ මාසයේ මැද භාගයක් යනකොට මේ තත්ත්වය වෙනස් වෙනවා. මුල් සති දෙක තරමක් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තරමක් අයහපත් තත්ත්වයක් තමයි ඇති කරන්නේ. ඉතින් කොහොම නමුත් මුල් සති දෙකෙන් පස්සේ සම්බන්ධව තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඉවත් වෙලා යනවා. ඉතින් මම මේ කාරණා තමයි මේ සලක්ණෙන් උපන්න ඔබට සඳහන් කරන්න තියෙන දෙසැම්බර් මාසයේ තුල විශේෂයෙන් රැකියා බලාපොරොත්තු වෙමින් ඉන්න අයට තමන්ට ඒ රැකියා කටයුතු වල ලැබීම් සහ යම් ආකාරයක තිබුණු බාධාකාරී තත්ත්වයන් ඉවත් වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔබගේ උනන්දුව උත්සාහය වෙනදාට වඩා උද්‍යෝගිමත් බව කියන එක කැපී පෙනෙන මාසයක් හැට සඳහන් කරනවා. වගේම විශේෂයෙන් ඔබගේ ශරීර ශක්තියට වඩා ඔබගේ මොළයට බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරන කෙනෙක් බවට ඔබ මේ මාසය තුල පත් වේවි. ඒක තමයි ඔබගේ විශේෂත්වය. ඒ නිසා මේස ලග්නෙන් උපන් ඔබට දෙසැම්බර් මාසය ඉතාම සාර්ථක සුබදායි ජයග්‍රහයි මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු ගුරු කේතු සෙනසුරු සමග අටවැන්නේ ගෝචර වෙනවා. ඒ වගේම සඳු ග්‍රහයා නවවැන්නේ රාහු ග්‍රහයා දෙවැනි භාවයේ ධනස්ථාන ගතවත් බුධ ග්‍රහයා කුජ සමග යෝගව කේන්ද්‍රයේ හයවැන්නේ ගෝචර වෙමින් තමයි දෙසැම්බර් මාසය ආරම්භ වෙන්නේ. ඉතින් වෘෂභ ලග්නෙන් උපන් ඔබට මම හිතනවා තරමක් තමන්ගේ මානසික ශක්තිය කායික ශක්තියට වඩා මානසික ශක්තිය ඉස්සරහට ගන්න ඕන මාසයක් මේක. මොකද ඔබ මානසික වශයෙන් බොහොම පල්ලෙහාට ඇදවැටෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. ඔබගේ අධ්‍යාත්මය තුළ කලකිරීම එපා වෙන ගතිය ඒ වගේම තමයි මානසික වශයෙන් අසහනකාරී බව තරමක් වර්ධනය වෙන කාලයක්.
හොඳට මතක තියාගන්න. ඒ නිසා හොඳ ආත්ම විශ්වාසයක් හදාගන්න මේ මාසය තුල. මමගේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන දැඩි අධිෂ්ඨානශීලී බවක් හිතේ ඇති කරගෙන චිත්ත ධෛර්යයෙන් ඉවසීමෙන් යුක්තව මේ මාසය ගත කරොත් මම හිතනවා මේ තියෙන සියලුම බාධාවන් අභිබවා ඔබට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමන්ගේ ආත්මය විශ්වාස කරලා තමන්ගේ තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් ඇතිකරගෙන කටයුතු කරොත් මම හිතනවා ඔබට මේ මාසය තියෙන ඔය බාධාකාරී තත්ත්වයන්, අසහනකාරී තත්ත්වයන්, පීඩාකාරී තත්ත්වයන් වෙනත් බාධාවන් මඟහරවාගෙන කටයුතු කිරීම හැකියාවද. මොකද ඔබට මේ කාලය තුළ තියෙන මේ බාධාකාරී තත්ත්වයක් එක්ක කොච්චර පටන් ගන්නට හැදුවත් පටන් ගන්න බෑ. කොච්චර හිතුවත් ඒක කරන්න යනවා කෙරෙන්නේ නෑ. මොකක් හරි බාධාවක් කියලා පස්සට යනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි ඔබට තියෙන්නේ මේ කාලය සීමාව තුළ. ඉතින් දෙසැම්බර් මාසය තුළ මේ තත්ත්වයන් ඔබට මඟහරවා ගැනීම සඳහා යම් ආකාරයක උත්සාහයක්, කැපවීමක්, දැඩි ආත්ම ශක්තියක් ඇති කරගත යුතු වෙනවා. ඉතින් මොකද ඔබගේ මේ මුල් සති දෙක තමයි මේක සුවිශේෂී වෙන්නේ. මුල් සති දෙකෙන් පස්සේ දෙසැම්බර් මාසේ මැද භාගයෙන් පස්සේ ඔබට තරමක් සුවදායක, සහනදායි කාල සීමාවක් උදා වෙනවා. ඔසුබ ලග්නෙන් උපන් ඔබට. ඉතින් ඒ කාල සීමාව ඔබට ඔබගේ කටයුතු සාර්ථක කරගන්නට ඉතාම හොඳ කාලයක් බවට පත් වේ. කොහොමත් ආදායම් තත්ත්වය තරමක් මන්දගාමී ස්වභාවයක් ඇති කරાવી, ඒ වගේම තමයි තැන්පත් ධනිය වියදම් වී යන්නට කටයුතු කාරණාවන් ඔබට මේ මාසය තුළ යෙදේවි. ඉතින් ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඔබගේ මොකද වියදම් පැත්ත අනිවාර්යයෙන්ම ගැන හිතන්නට ඕන. මොකද නොවැදගත් දේවල් වලට, ඒ වගේම Tamanට එච්චර වටිනාකමක් වැදගත් නැති දේවල් සම්බන්ධයෙන් ඔබගේ මුදල් වියදම් වී යෑම වැඩි ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම තමයි යම් ආකාරයකින් ඔබට ගෙදර දොර කටයුතු, පවුලේ කටයුතු නම් එහෙම ලොකු ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් ඔබට තරමක් සුවදායීව පරිසරයක ජීවත් වීමේ හැකියාව තියෙනවා. තමන්ට මොන ප්‍රශ්න තිබ්බත් තමන්ගේ ගෙදර දොර ජීවිතය තුළ සතුටින් ගත කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න අයට තරමක් බාධාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. මොකද තරමක් ධාරණ ශක්තියේ අඩුවීම්, ඒ වගේම තරමක් මානසික වශයෙන් දැඩි මොළය ඔළුව වෙහෙසවන්ට සිද්ධ වෙන කාලයක්. ඉතින් අර කයට වඩා ඇඟට වඩා මනස වෙහෙසවන්ට සිද්ධ වීම තුළ තරමක් මනසට දැඩි විඩාබර බවක්, මනසට දැඩි පීඩාකාරී බවක් ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ ඔබට. ඒ නිසා හිතන්ට ගොඩක් අනන්තය දක්වා හිතන්න එපා. සාමාන්‍ය විදිහට මනස සැහැල්ලුවෙන් තියාගන්න, කුමන හෝ ආගමික වතාවතක මේ මාසය තුළ යෙදෙන්න, ඒ වගේම තමා තමන්ගේ ආගමට දහමට අනුව කටයුතු කරන්න. ඉතින් හරි මහන් එළිය පොඩ්ඩක් ඇවිදලා මනස සැහැල්ලු කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ දේවල් එක්ක ඔබට මේ කාල සීමාව ගත කරගන්න පුළුවන්කම තියෙනවා ඉතාමත් යාපත් විදියට. ඉතින් තව මාස දෙකකින් විතර ඔබට පවතිනා වූ ජනවාරි මාසයේ අවසාන වෙනකොට ඔබගේ අෂ්ටමී රාශිතක තත්ත්වය නැති වෙලා යනවා. ඉතින් ඒකෙමුත් නිදහස් වීමේ හැකියාව පවතිනවා. ඉතින් සුබදායක කාලයක් ඉස්සරහට ඔබට උදා වෙනවා. ඉතින් එතකම් මේ මාසය බොහොම හොඳින් සැනසෙල්ලෙන් ගෙවා ගන්න කියන එක මම ඔබට මතක් කරනවා. වෘෂභ ලග්නෙන් උපන් ඔබට. ඉතින් සෑම දෙයක් ගැන මම සඳහන් කරා. විශේෂයෙන් රැකියා සම්බන්ධ තරමක් කරදර බාධක ඉස්මතු වෙන්න පුළුවන් නිසා රැකියාවේදී බොහොම ඉවසීමෙන් ක්‍රියා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ගෙදර දොර ජීවිතය ගැන මම කතා කරා. සාමාන්‍යයෙන් පවුල අය සමග හොඳ ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඔබගේ ඉවසීම මත අර සනික කෝපය කියන එක හැබැයි එනවා. ඒ වුණාට සනික කෝපය කියන එක සනික කෝපය පාලනය කරගන්න උත්සාහ කරන්න. ආවේගශීලී වෙන්න එපා, ඉක්මන්කාරී වෙන්න එපා. මොකද තරමක් ඔබට අර ඔබගේ කටයුතු කරන්න ගියාම තරමක් හදිස්සිකාරී බව, කලබලකාරී වැඩිකම නිසා හිතේ ඉක්මනින් තරහ ගන්න ගතියක් ඇති වෙනවා. ඒ දේවල් ඒ වෙලාවට නොවෙනකොට. ඒ නිසා ඒක මේ කාල සීමාව තුළ ඒ ගැන අවධානයෙන් ඉන්න එක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඉතින් ওই කාරණාවන් තමයි මතක් කරන්න තියෙන්නේ. විශේෂයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නන තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පවතින්නේ මේ මාසයේ මැද භාගයෙන් පස්සේ. තත්ත්වය निराකරණය වේවි යම් මට්ටමකට. ඉතින් ඔබට උෂඹ ලග්නින් ඉපදුණු ඔබට මේ දෙසැම්බර් මාසයේ තමන්ගේ සියලුම බලාපොරොත්තු මුදුන්පත් වෙන ඉතාම වාසනාවන්ත සුබදායි මාසයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිතුන ලග්නය. මිතුන ලග්නින් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ සහ බුධ යෝගව, බුධයි කුජ යෝගව කේන්ද්‍රයේ තුලා රාශිගතව පස්වැන්නේත්, ඒ වගේම රාහු ග්‍රහය ලග්නගතව, ත්‍රවි ග්‍රහය කේන්ද්‍රයේ හයවැන්නේ වෘශ්චික රාශිගතව, සිකුරු, ගුරුස්, කේතු, සෙනසුරු මේ ග්‍රහයින් යෝග වෙලා කේන්ද්‍රයේ ධනු රාශිගතව හත්වැන්නේත්, සඳු ග්‍රහය අටවැන්නේත් ගෝචර වෙන වෙලාවක තමයි දෙසැම්බර් මාසයේ ඔබට උදා වෙන්නේ. ඉතින් මිතුන ලග්නින් උපන් ඔබගේ මේ කාල සීමාව බොහොම
සැහැල්ලුවෙන් ඒ වගේම තමා බොහොම විනෝදයෙන් ගත කරන්න තමා ඔබ උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ගත කරගන්න පුළුවන්කම ලැබේවි. කොහොමත් ඔබට තරමක් බරපතලක් නැතිව වැඩි දුර දිග හිතන්නේ නැතිව සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනකොට තරමක් මම හිතනවා කල්පනාකාරී විය යුතුයි. මොකද අනවශ්‍ය විදිහේ මොකද ඔබට අර හිතුවක්කාරී තීරණ දුර දිග නොබලා ගන්න තීන්දු තීරණ ඒ වගේම තමයි තමන්ගේ තනි මතයට ගන්න තීන්දු තීරණ ඔබට අවාසිදායක වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා මේ කාල සීමාව තුළ විතුරුලක්ණින් උපන් ඔබ තමන්ගේ තනි මතයට තමන්ට හිතේ හිතෙන විදිහට ආවේගශීලීව එහෙම නැත්නම් සනිකව ඔහේ ඉඳලා එකපාරටම කලබල වෙලා මේ තීන්දුව තීරණය ක්‍රියාත්මක කරන්න යනවා. ඒ නිසා එහෙම වෙන්නේ නැතුව බොහොම අර සනිකව ක්‍රියාත්මක වෙන ගතිය අඩු කරලා බොහොම සැලසුම් සහගතව කල් අරගෙන හිතලා බලලා ඉවසීමෙන් මං හිතනවා වැඩ කරන්න ඕන කාලයක්. මොකද ඔබ ගන්න තීන්දුව තීරණ හදිසියෙන් ගන්න තීන්දුව තීරණ දුර දිග නොබලා සනිකව තමන්ගේ තනි මතයට ගන්න තීන්දුව තීරණ ඔබට අවාසි සහගත වෙන්න පුළුවන් මේ මාසය තුළ. ඒ හොඳට මතක තබා ගන්න. මෙය විවාහ ජීවිතේ වෙන්න පුළුවන් ඔබගේ ව්‍යාපාරයට රැකියාවට මේ ඕනම දෙයකට බලපානවා. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයන් මගහරවා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තරමක් දුර බැහැර ගමන් බිමන් යෙදීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් විදේශගත වෙන්න හිතන් අයට ඉන්න අයට ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර වගේ දේවල් පටන් ගන්න හිතන් ඉන්න නම් ඔන්න ඒකටත් ඉතාමත් හොඳ කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් මිතුන ලග්නින් උපන්නකොට දෙසැම්බර් මාසයේ සම්බන්ධයෙන් හොඳයි. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රවල නිරත වෙලා ඉන්න අයටත් ඉතාම හොඳ ඉහළ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් තමන්ගේ තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ මේ දේවල් වලින් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ඔබට මේ කාල සීමාව තුළ. තරමක් හැබැයි මනස ඒ සඳහා ඒකාග්‍ර කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ හිත එක තැනක තියාගෙන එක අරමුණක තියාගෙන ඉන්න බෑ. එක තැනකට වෙලා ටිකක් එහෙමෙහෙ ඔළුව දුවනවා. ඒ වගේ අර කල්පනා කරන දේවල් වැඩි, හිතට අරමුණු වෙනවා වැඩි, සිතිවිලි එනවා වැඩි මේ කාල සීමාව තුළ. ඒක තමයි බාධාකාරී තත්ත්වයකට තියෙන. ඒක ඉතින් ඒ බාධාකාරී තත්ත්වය මේ මාසේ පුරාවට පවතිනවා. ඒ දේවල් තේරුම් අරගෙන ඒ දේවල් මගහරවා ගැනීමට ඔබ අදිෂ්ඨාන කරගෙන උත්සාහ කරන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි රැකියා සම්බන්ධව යහපත් මට්ටමක් තමයි පවතින්නේ. ඉතාමත් හොඳ රැකියා ලබා ගැනීමට ඉන්නවනම් ඒ අයට රැකියා ලබා ගැනීම හෝ එහෙම නැත්නම් උසස් වීම රැකියා සම්බන්ධයෙන් කරදර බාධක තරමක් ඉවත් වෙලා යහපත් ආකාරයෙන් රැකියා කටයුතු කිරීමේ හැකියාවක් නම් පවතිනවා. තරමක් හැබැයි බාධා නැතුවම නෙවෙයි. ඒ වගේම තමයි ආදායම් තත්ත්වය ඉතාමත් යහපත් මට්ටමකට පච්චර ගන්න පුළුවන් ඔබට. ඔන්න නව විශේෂයෙන් තමන්ගේ දැනුම බුද්ධිය පාවිච්චි කරලා කරන හැකි කළ හැකි රැකියා ව්‍යාපාර සම්බන්ධ තරමක් ඔබේ අවධානය යොමු වෙනවා නම් ඔබ ඒ වගේ සුදුසුකම් සපුරා තියෙන කෙනෙක් නම් මම හිතනවා ඔබට මේ කාල සීමාව ඉතා වැදගත් වී ගැන අවධානය යොමු කරන්නට. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වය තැන්පත් ධනිය ඔබට ඉතාමත් හොඳ මට්ටමක පවත්වාගෙන යෑමට මේ කාල සීමාව තුළ මම හිතනවා යම් ආකාරයක හැකියාවක් තියෙනවා, හැකියාවක් ඇති කරાવી. මොකද නමුත් මතක තබා ගන්න මාසය ආරම්භ වෙනකොටම ඔබගේ තැන්පත් ධනය තරමක් වියදම් වෙන්නටත් ඉඩකඩ තියෙන බව. මොකද මාසය පටන් ගන්නකොටම ඔබට ඔබගේ තැන්පත් ධනය ඒ වගේම තමයි ඔබගේ ස්ථාවර ධනය සහ යම්කිසි ආකාරයක ඔබගේ ගොඩනගාගත්ත යම්කිසි වත්කම් ඔබට අනිත් අය වෙනුවෙන් කැප කරන්නට හෝ ඔබට ඒ දේවල් අනිත් අය වෙනුවෙන් වියදම් වෙන්නට සිද්ධ වෙන කාල සීමාව ඔබට පත් වෙන්නට ඉඩකඩ තියෙන නිසා ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ පවුලේ අය වෙනුවෙන් ඥාතීන් සමග බොහොම හොඳ හිත වර්ධනය වෙන කාල සීමාවක්, සුවදශීලී බව වර්ධනය වෙන කාල සීමාවක්. ඉතින් ඒ අයත් එක්කත් යහපත් ආකාරයෙන් පවුලේ අය සමග කටයුතු කිරීමේ හැකියාවක් ඔබට මේ කාලය තුළ පවතිනවා. විශේෂයෙන්ම උෂ්ණගත රෝග වලින් වඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත්. ඒ වගේම නහරගත රෝග, ප්‍රෙෂර් එක, ඒ අදිරුදුර පීඩනය වගේ දේවල් ඔබට තියෙනවා නම් ඔන්න තරමක් ඒ අය ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් මිතුන ලග්නින් උපන්න ඔබට ওই කාරණාවන් තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඔබට මේ ලැබුවා වූ දෙසැම්බර් මාසය ඉතාම වාසනාවන්ත සුබදායක මාසයක් බවට පත් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය, කටක ලග්නින් උපන්න ඔබගේ ලග්නාධිපති සඳු හත්වැන්නේ, ඒ වගේම රාහු ග්‍රහයා දොළොස්වැන්නේ, කුජ බුධ කේන්ද්‍රයේ හතරවෙනි භාවයේ, රවි ග්‍රහයා කේන්ද්‍රයේ පස්වැන්නේ, සිකුරු සෙනසුරු ගුරු කේතු යන ග්‍රහයන් කේන්ද්‍රයේ හයවැන්නේ ගමන් කරමින් ඉන්න වෙලාවක තමයි කටක ලග්නින් උපන්න ඔබට මේ දෙසැම්බර් මාසය ආරම්භ වෙන්නේ. ඉතින් කටක ලග්නින් උපන්න ඔබට තරමක් තමන්ගේ ඉවසීම ඒ වගේම තමයි ස්ථිර අධිෂ්ඨානය සහ දැඩි කැපවීමක් ඔබට මේ මාසය තුළ අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු වෙනවා. මොකද ඔබගේ ලග්නාධිපති සඳු හත්වැන්නේ
පටන් ගන්නට මාසයේ සෙනසුරුගේ රාශියක. ඒ වගේම තමයි ඔබගේ යෝගකාරක ග්‍රහයන් විග්‍රහයක් වෙන්නේ ගුරු ග්‍රහය සහ කුජ ග්‍රහය. ඉතින් මෙතන කුජ ග්‍රහය නම් බොහොම බලවත් බුදු සමග යෝගව හතර වැන්නේ තුලා රාශියේ ඉන්න එක ඉතාමත් හොඳයි මාසයේ පටන් ගන්නකොටම. ඉතින් ඒකත් එක්ක ඔබට යම් පමණගේ ගෙදර දොර ජීවිතයේ සාර්ථකත්වය පවුලේ ආතීන් සමග හොඳ හිත වර්ධනය කරගෙන තමන්ගේ තුල ලොකු ආත්ම විශ්වාසයක් ඇතිව වැඩ කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් තමන්ට වෙනදාට වඩා නැති උද්‍යෝගයක් ඇති වෙනවා. හැබැයි කොහොම නමුත් ඉවසීම පාලනය කර ගන්නට ඔබගේ හිතේ දැඩි කලබලකාරී බවක්, ඒ වගේම තමයි දැඩි උද්වේගකාරී බවක්, සිතවිලි වල වේගවත් සිතවිලි ඇති කරන කාල සීමාවක් නිසා තමයි මම කිව්වේ ඉවසීමෙන් දැඩි අදිෂ්ඨානශීලීව ක්‍රියා කළ යුතුයි කියලා. කොහොම නමුත් ඔබට නරක කාලයක් නෙවෙයි, කටකලක් නෙවෙයි උපන්න ඔබට මේ දෙසැම්බර් මාසය. තමන්ගේ හිතේ අර දැඩි උද්‍යෝගයකින් ඒ වගේම තමයි නව පිබිදීමක් ඇතිව දැක්මක් ඇතිව ක්‍රියා කිරීමේ හැකියාවක් පවතින මාසයක්. ඒ නිසා ඔබට නව බලාපොරොත්තු, ජීවිතය සම්බන්ධව ඉදිරි අනාගතය ගැන නැවුම් බලාපොරොත්තු ඇතිව ඉස්සරහට සැලසුම් කරන්න පුළුවන්, සැලසුම් හදන්නට පුළුවන් මාසයක් නිසා ඒ ගැන උනන්දු වීම ඉතාමත් වැදගත් වෙනවා. කොහොම නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න අයටත් ඉතාමත් හොඳයි, හොඳ ඉහළ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔබට ඔබගේ යම් ආකාරයක තරඟ විභාග, දම්මුක පරීක්ෂණ වගේ දේවල් ඉදිරිපත් වෙනවා. විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව පවතින කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට මේ යන කාල සීමාව නරක කාලයක් නෙවෙයි. කොහොම නමුත් හැබැයි ඔබට තරමක් ඔබගේ තැන්පත් ධනය වර්ධනය වීමක් පෙන්නුම් කරත් ඔබට තරමක් වියදම් පැත්තත් අනිවාර්යයෙන්ම පාලනය කරගන්නට උත්සාහ කරන්න ඕන. මොකද ඔබගේ ගෙදර දොර අලුත් වැඩියා කටයුතු, ඒ වගේම නවීකරණ කටයුතු, ඒ වගේම තමන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මේ ආදී වශයෙන් තමන්ගේ නොඑක ආකාරයේ කටයුතු වලින් තරමක් වියදම් පැත්ත වැඩි වෙන කාල සීමාවක් නිසා ඒ ගැනත් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි විදේශගත වෙන්න හිතන් ඉන්නවා නම් ඔන්න විදේශගත වීමට ඉතා හොඳ කාල සීමාවක්. ඒ වගේම තමයි පදිංචි වෙනස් කරන් ඉන්න අයටත් තරමක් ඒකට ඉතාමත් හොඳයි. ඒ වගේ තමයි ඉඩකඩම් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් ඔන්න ඔබට මේ කාල සීමාව ඉතාම හොඳයි ඒ දේවල් මිලදී ගැනීම සඳහා. ඒ වගේම තමයි තරමක් ඔබට ඔබගේ රැකියාව සම්බන්ධව ඔබගේ තිබුණා යම් ආකාරයේ කරදර බාධක ඒවා මගහරවාගෙන යහපත් ආකාරයට ඒ කටයුතු කාරණාවන් තුළ හොඳ හිත වර්ධනය කරගෙන දියුණු කරගැනීමේ හැකියාවක් ඔබට මේ කාලය තුළ පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට යම්කිසි වාසනාවකුත් මේ කාල සීමාව තුළ තියෙන බව සඳහන් කරන්න ඕන. ඉතින් ඒ නිසා යම්කිසි ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක ලාභ ප්‍රයෝජනත් යම් ආකාරයකින් ඔබට ලැබීමේ හැකියාව පවතින. කොහොම නමුත් තැන්පත් ධනය වියදම් වී යෑමත් අනිවාර්යයෙන්ම තියෙන නිසා ඒකටත් මම මුලින් සඳහන් කරා. ඒකටත් අවධානය යොමු කරන කීතාමත් වැදගත් වෙනවා. කොහොම නමුත් තරමක් විවාහය සම්බන්ධ තරමක් කරදර බාධක බාධාකාරී තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් විවාහය ගැන මම හිතනවා මීට උනන්දු වීම ඉතාමත් හොඳයි. ඒ සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක් නම් දැනට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඉතින් ඉස්සරහට සමහරට මම හිතනවා මීට තව අමාරු කාල සීමාවල් එන්න පුළුවන් ඔබට. ඒ නිසා මේ කාල සීමාව තුළ මම හිතනවා මේ දේවල් වලට වඩාත් සුදුසු මොන කරදර බාධක තිබුණා කියලා. ඉතින් ඒ වගේම තමයි දරුවන් බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඉතාම වාසනාවන්ත දරුවන් ලබා ගැනීමේ හැකියාවක් පවතින කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වයේ යම් ආකාරයක සාමාන්‍ය මට්ටමකින් තම පවත්වාගෙන යෑමේ හැකියාව පවතින්නේ. ඉතින් තරමක් සතුරු කරදර, ඒ වගේම රෝග පීඩා ඔබගේ රැකියාවට හෝ ඔබගේ සාමාන්‍ය ජීවිතයට බාධාකාරී ලෙස බලපෑමේ අවදානමකුත් තියෙන නිසා ඒකටත් අවධානයෙන් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් කටකලක්ණින් උපන් ඔබට ඔය කාරණාව තමයි මතක් කරන්න තියෙන දෙසැම්බර් මාසය ඉතාම වාසනාවන්ත සුබදායක මාසයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවිග්‍රහය හතරවැන්නේ බුධ කුජ සමග යෝගව තුන්වෙනි භාවයේ, ගුරු සිකුරු කේතු සෙනසුරු සමග පස්වැන්නේ සඳු හයවැන්නේ, රාහු ග්‍රහය 11 වැන්නේ ගෝචර වෙමින් තමයි දෙසැම්බර් මාසයේ උදා වෙන්නේ. ඉතින් සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ මාසයේ මම හිතනවා සුවිශේෂී මාසයක් බවට පත් වෙනවා. මොකද ඔබගේ ලග්නාධිපති ඉතාමත් බලවත්ව හතරවැන්නේ ගමන් කිරීම ඉතාමත් සුබයි. ඒ වගේම තමයි ඔබට හදිසි ධන ලාභ, සනික මුදල් ලාභ, ඒ වගේම තමයි නොසිතු ආකාරයේ වාසි ඔබට ඇති වෙන මාසයක්. ඒ නිසා ඔය විශේෂයෙන් ඔබගේ උපත් කේන්ද්‍රයේ ග්‍රහචාරය බලවත් නම් ලැබීමක් තියෙන කෙනෙක් නම් විශේෂයෙන් සුවිප් දිනුම්, ලොතරැයි දිනුම්, ඒ වගේ වෙනත් ධන වාසනාවන් ඔබට මේ කාලය තුළ ලබා ගැනීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ ගැනත් උනන්දු වීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔබගේ
ආදායම් තත්ත්වයේ යම් ආකාරයක වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඔබගේ ධනස්ථානාධිපති සහ අයස්ථානාධිපති වෙන බුද්ධ කුජ සමග යෝගව සිකුරුගේ රාශියේ සිටීමත් සිකුරු පස්වැන්නේ ත්‍රිකෝණගත බලයෙන් ගෝචර වීමත් මං හිතනවා ඔබට ආර්ථිකයේ මේ වශයෙන් හොඳ ආදායම් තත්ත්වයක් ඇති කරගෙන රැකියාවේ සහ ව්‍යාපාරයේ යම් ආකාරයක දියුණුවක් ඇති කරගන්න පුළුවන් සුවිශේෂී මාසයක් වෙයි කියලා. ඉතින් සිංහලග්නෙන් උපන්න ඔබ උනන්දු ඇති කරගන්න උත්සාහය ඇති කරගන්න මේ කාල සීමාව තුළ ඔබට ඉතාම හොඳ කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් දහවැන්න කර්මස්ථානාධිපති සිකුරු පස්වැන්නේ ත්‍රිකෝණගත වීම ගුරු සමග යෝග වීම මම හිතනවා ඉතාම හොඳ රැකියාවේ යම් ආකාරයක දියුණුවක් ඒ වගේම ව්‍යාපාරික වශයෙන් ඔබට යම් දියුණුවක් නව ව්‍යාපාරික ප්‍රවණතාවයන් ඉස්මතු කරගෙන අලුත් අවස්ථාවන් උදා කරගෙන යම් ආකාරයකින් ඔබට ඉස්සරහට යන්න පුළුවන් මම්පෙත් විවර කරගන්න සුදුසු කාලයක් තමයි මේ. ඒ නිසා ඔබගේ උනන්දුව උත්සාහයත් ඇති කරගන්න. නමුත් බුද්ධිමත් භාවය සහ කැපවීම වගේම ඉවසීමෙන් කලබල නැතිව බොහොමත් ඉවසීමෙන් ක්‍රියා කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ විවාහවීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔබට මේ මාසය තුළ මම හිතනවා ඉතාමත් හොඳ මංගල යෝග ක්‍රියාත්මක වෙන නිසා මේ කාලේ විවාහයට ඉතාම සුදුසු මාසයක් බවට පත් වේවි. ඒ අවශ්‍ය කරන සැලසුම් ඔබට ක්‍රියාත්මක කර ගැනීම සඳහා. ඒ වගේම තමයි ඔබගේ පවුලේ උදවිය සමග යම් ආකාරයක හොඳ හිතවර්ධනය කරගෙන විවාහ ජීවිතය උනත් යහපත් ආකාරයෙන් වෙනදාට වඩා හොඳින් ගත කිරීමේ හැකියාව තියෙනවා. මොකද ඔබට මේ කාල සීමාව තුළ සිංහලග්නෙන් උපන් ඔබගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය කියන එක ඉතා ඉහළට පවතින කාලයක්. ඕනම දෙයක් ඔබට දරාගැනීමේ හැකියාව මේ මාසය තුළ තියෙනවා. ඉතින් යම් ඒ දරාගෙන අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය ඔබට මේ මාසය තුළ තියෙන නිසා මොන කරදර බාධක තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් ඔබට ජීවිතයේ ඉස්සරහට වැටෙන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට මම හිතනවා අවුරුද්ද අවසානය කියලා තුල ඔබ ගොඩක් සැලසුම් ක්‍රියාවට නංවන්න පටන් ගන්නට සුදුසු සහ ඒ සඳහා ඔබ යොමු වෙන කාල සීමාව ඔබට මේ මාසය තුළ පත් වේවි. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ධනස්ථානය ඉතාම බලවත්. ඒ වගේම තමයි ඔබගේ පස්වැන්නේ තියෙන මේ ප්‍රහිටීමුත් එක්ක ඉතාම හොඳ වාසනාවන්ත දරුවන් ලබා ගැනීම හැකියාවක් පවතින දරුවෝ බලාපොරොත්තු වෙමින් ඉන්න අයට. ඒ වගේම තමයි විදේශගත වීමටත් යම් ආකාරයේ තිබුණු බාධාකාරී තත්ත්වයන් ඉවත් වෙලා ඒ දේවල් සාර්ථක කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න අයටත් මම හිතනවා ලොකු ගැටලුකාරී කාලයක් නෙවෙයි මේක. මොකද ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය තියෙන නිසා ඔබට මේ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පස්වැන්නත් බලවත් සෙනසුරු පස්වැන්නේ හිටියත් ඔබට යම් ආකාරයක අනිකුත් ග්‍රහ පිහිටීම් මත අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න අයට ඉතාමත් හොඳ කාල සීමාවක් ඉහළ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවක් මේ කාලය තුළ පවතිනවා. ඉතින් සිංහලග්නෙන් උපන් ඔබට මේ දේවල් තමයි මම හිතන්නේ සඳහන් කළ යුතු. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කියන්නට ඕන ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු නවීකරණ කටයුතු ඒ දේවල් ඔබ සිද්ධ කරයි සිද්ධ කරන්න පටන් ගනී මේ මාසේ. ඒකට ඉතාම හොඳ කාලයක්. ඒ වගේම තමයි ඔබගේ යාන වාහන මිලදී ගැනීම වගේ දේවල් වලටත් යොමු වෙන්නට ඉඩ කඩ තියෙන කාල සීමාවක්. ඒ නිසා ඒ වගේ දේවල් බලාපොරොත්තු තිබ්බනම් ඔන්න සාර්ථක කරගන්න ඔබට මේ මාසය තුළ පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට දෙසැම්බර් මාසය ඉතාම වාසනාවන්ත මාසයක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුද්ධ කුජ සමග දෙවැන්නේ ධනස්ථානගතවත් රවි ග්‍රහයා තුන්වෙනි භාවයේ ගුරු සිකුරු කේතු සෙනසුරු සමග හතරවෙනි භාවයේ සඳු ග්‍රහයා පස්වැන්නේත් රාහු ග්‍රහයා දහවෙනි භාවයේ ගෝචර වෙමින් තමයි මේ මාසයේ දෙසැම්බර් මාසය කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ආරම්භ වෙන්නේ. ඉතින් කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතිගේ බලවත් වීම ඉතාමත් වැදගත් මේ මාසය තුළ ඔබ වෙනදාට වඩා හොඳ උද්‍යෝගයකින් ආත්ම විශ්වාසයකින් ක්‍රියා කරන මාසයක්. ඉතින් මම හිතනවා ඔය වගේම තමයි ඔබට ඔබගේ නව රැකියා අවස්ථා නව ආදායම් මාර්ග පිළිබඳව නව ධනෝත්පාදන ක්‍රමයන් පිළිබඳව ඔබගේ හිතට අදහස් ගලාගෙන ඇවිල්ලා ඒ දේවල් ඔබ සැලසුම් කරන මාසයක් බවට මේ මාසේ පත් වේවි. ඉතින් අලුත් ආදායම් මාර්ග පිළිබඳව ඔබට යොමු වෙන්නට සුදුසු මාසයක් තමයි දෙසැම්බර් මාසය. ගැනත් ඔබ ඒ ගැන ක්‍රියා කරන බවක් පෙන්නුම් කරනවා මේ කාල සීමාව තුළ. මොකද ඔබගේ ධනස්ථානාධිපති සහ අයස්ථානාධිපති වෙන සඳුත් මේ කේන්ද්‍රය ඉතාමත් බලවත් මේ කාල සීමාව තුළ පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ රැකියාව සම්බන්ධ තරමක් ව්‍යාකූල භාවයක් හෝ යම් ආකාරයේ ගැටලු ඒ වගේම ව්‍යාපාරය සම්බන්ධ යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාව විරස් වීම ස්ථානමාරු ඒ වගේම තමයි උසස් වීම ප්‍රමාද වීම ආදී ගැටලුකාරී තත්ත්වයන් තවමත්
ඔබට පවතින බවක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් ඔබට අනිකුත් ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඔබට මේ හැමදේම වෙන්නේ හැමදේම උනේ හොඳට කියලා මම හිතනවා ටික කාලයක් ඇති තේරෙවි. ඉතින් එතකන් ඉවසීමෙන් කල්පනාවෙන් දුරදිග සිතා බලා ක්‍රියා කිරීම ඉතාමත් හොඳ බව තමයි මම මතක් කරන්නේ. ඒ වගේම තමයි විදේශගත වීම වලට සුදුසු කාලයක් ඒ ආගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න අයටත් මම හිතන ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න ග්‍රහචාරයෙන් ලැබෙනා වූ ශක්තිය නම් ලැබිලා තිනවා. ඉතින් ඔබට ඔබගේ උප්පත්ති කේන්දරයේ තිබෙනා වූ යම් ආකාරයක අසුබ තත්ත්වයන් අසුබ දසා අසුබ අතුරු දසා විදසා තත්ත්වයන් නිසා යම් ආකාරයක මේ කියන සුබ තත්ත්වයන් මම කියන්නේ සියලුම ග්‍රහ කේන්දර සටහන් වලට මේ දේවල් අදාළයි සියලුම ලග්න වලින් ඉපදිච්ච අයට. ඉතින් උප්පත්ති කේන්දරයේ තියෙන යම් ආකාරයක නරක ග්‍රහ පිහිටීම් ඒ වගේම අසුබ දසා අසුබ යෝග ක්‍රියාත්මක වෙන කාල සීමාවක් ඔබට වුණොත් මම මේ කියන කිසිදු ලග්නයකට කියන මේ සුබ දේවල් සමහර විට මේ ආකාරයෙන් නොවෙන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා අසුබ තත්ත්වයන් ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒවා ඉතින් උප්පත්ති කේන්දරයට අදාළව අවශ්‍ය ඒ කේන්ද්‍ර උපන් වෙලාවට අදාළව පරීක්ෂා කර ගැනීමෙන් තමයි මේ දේවල් හඳුනා ගැනීම හැකියාව පවතින්නේ. එතකොට මම මේ කතා කරන්නේ තත්කාලීන වශයෙන් දෙසැම්බර් මාස තුළ ඔබට පවතිනා වූ ග්‍රහ ගෝචර තත්ත්වයේ මත ඔබට ඇතිවෙනා වූ ඇති විය හැකි වඩාත්ම සිද්ධ විය හැකි කාරණාවන් තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඉතින් මේ දේවල් ඔබට ඉතා වැදගත් වේ. ඔබ මොකද මේ දේවල් මම මේ කියන දේවල් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඒ දේවල් සාර්ථක කරගන්නට ඔබට මේ දේවල් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු නවීකරණ කටයුතු ඉඩකඩම් මිලදී ගැනීම ආදී දේවල් වලට ඉතාමත් හොඳ කාල සීමාවක් වෙයි මේ කාල සීමාව. ඉතින් හැබැයි මේ දේවල් කරනකොට මොකද තරමක් මුදල් පිළිබඳ සැලකිලිමත් වෙන්න මොකද තරමක් අවුල් සහගත. ඒ වගේම තරමක් Tamange හිතට එච්චර නොගැලපෙන ගතියක් ඇති වෙන්න පුළුවන් ටික කාලයක් ගියාට පස්සේ ඒ කරපු දේ. ඒ නිසා ඒ ගැන ටිකක් දුරදිගතා බලා ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තීරණු කරදර බාධක තරමක් අඩු වෙන බවක් තමයි පෙන්වුම් කරන දෙසැම්බර් මාසයේ ඒවා ඔබට තරමක් ඒ ගැන අවධානය යොමු වෙලා ඒවා වර්ධනය කරගෙන ඒ වාගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙයි දෙසැම්බර් මාසයේ. ඒ වගේම තමයි ඔබගේ විවාහ කටයුතු තාම හොඳින් සාර්ථක කරගන්න පුළුවන් මංගල යෝග ක්‍රියාත්මක වෙන නිසා ඔබට ඒ විවාහ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් මාසයක් බඩ දෙසැම්බර් මාසයේ පත් වෙනවා. හැබැයි මේක මතක තියාගන්න ඔබ අනිවාර්යයෙන්ම මේ කාල සීමාව තුළ සිද්ධ වෙන ඒ සෑම ක්‍රියාවක් ගැනම අවධානයෙන් සහ දැඩි දෙපාරක් තුන් පාරක් ඊට වඩා හිතලා ඉවර වෙලා කරන්න. මොකද ඔබට අවසානය තුළ ඒ කරන සෑම දෙයකින්ම අවසානය තුළ ඔබ බලාපොරොත්තු වෙච්ච සතුට ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නොලැබීම නිසා යම්කිසි අතෘප්තිකර බවක් හිතට අසහනකාරී බවක් ඇතිවීමේ ඉඩකඩක් මේ මාසය තුළ තියෙනවා. මොන දේ වුණත් ඒ නිසා ඒගෙන ඔබ වැඩි වාර ගණක් හොඳට හිතාවලා දුරදිග බලා ක්‍රියාත්මක කරන්නට කියන ඉල්ලීම මම ඔබගෙන් කරනවා. මොකද නැත්තම් ඔබට හිතෙන්න පුළුවන් මම මෙච්චර හොඳ කියලා අන්තිමේට මේ දේවල් එකක්වත් උනේ නැහැ. එහෙම නෙවෙයි අනිත් පැත්ත තමයි උනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මතක් කරන්නේ ඒ එන හොඳ වුණත් ඔබට අවසානයේ ඒක ඒ වෙලාවට හොඳයි කියලා හිතුණාට අවසානයේ ඔබට ඒක දුකක් බවට පත් වෙන්න ඉඩකඩක් තියෙන නිසායි මතක් කරේ. ඒ ගැන හොඳට හිතලා බලලා තීඳු තීරණ ගන්න ඕන මාසයක් කියන එක. ඉතින් ඒ නිසා අවසානයේ පසුතැවීම කරලක් නොවන ආකාරයේ තීඳු තීරණ ගන්නට ඔබ අනිවාර්යයෙන්ම හිතේ තබා ගත යුතුයි මේ කාල සීමාව තුළ. කොහොම නමුත් බුද්ධ බලවත්ව ලග්නාධිපති සිටීම තුළ යම් ආකාරයක ඥාන ශක්තිය ඔබගේ ඔබට පවතින කාල සීමාවක් නිසා බොහොම බුද්ධිමත් තීඳු තීරණ ගත හැකි අවධියක් බවට මේ අවධිය පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ වැයපස අනිවාර්යයෙන්ම ටිකක් වැඩි වෙන්නට පුළුවන් තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් පවුලේ උදවිය වෙනුවෙන් ඒ වගේම සමාජ කටයුතු වෙනුවෙන් තරමක් වේදම් කරන්නට අනිත් අය වෙනුවෙන් පිටස්තරය වෙනුවෙන් වේදම් කරන්නට සිද්ධ වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට තරමක් වාතාමාරු හන්දිපත් අමාරු කකුල්වල පාදවල ආබාධ ඒ වගේ තත්ත්වයන් වැඩිපුර පරිස්සම් වෙන්නට ඕනේ වගේ දේවල් වලින් මේ කාල සීමාව තුළ. ඉතින් වෙන විශේෂයෙන් ওই කාරණා තමයි සඳහන් කරන්න තියෙන්නේ ඔබට කන්‍යා ලග්නින් උපන් ඔබට මම හිතනවා මේ සුවිශේෂී මාසය තුළ දෙසැම්බර් මාසය තුළ නව අලුත් අවුරුද්දක් උදා වෙන වෙලාවේ මේ ඔබගේ ජීවිතය සම්බන්ධව සැලසුම් ක්‍රියාත්මක කරලා නව අවුරුද්දට පාතබන ඔබට ඉතාම හොඳ නැවුම් බලාපොරොත්තු සහිත ඉතාම යහපත් වූ කාලවකවානුවකට පියනා ගන්නට මේ මාස තුළ ඔබ කරන්නා වූ දේවල් ඒ සැලසුම් ප්‍රයෝජනවත් වේ. ඒ නිසා ඒ ලබන වසර සාර්ථක කරගන්නට අවශ්‍ය කරන වටපිටාවක් ගොඩනගා ගැනීම සඳහා ඔබට මේ මාසය දෙසැම්බර් මාසය ඉතාම සුබදායී සුවදායක යහපත් වූ නැවුම් බලාපොරොත්තු තබා ගත හැකි මාසයක් බවට පත් වෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ 3 වෙනි භාවයේ සඳු ග්‍රහයා කේන්ද්‍රයේ 4 වෙනි භාවයේත් ඒ වගේම ගුරු සනි කේතු කියන ග්‍රහයන් 3 වෙනි භාවයේත් සිකුරු සමග යෝගවත් ඒ වගේම රවි ග්‍රහයා 2 වෙනි භාවයේත්
ඒ වගේම බුද්ධ කුජ ලග්නගතවත් රාහු නවවැන්නේ ගෝචර වෙමින් තමයි මේ මෙස් දෙසැම්බර් මාසයේ ඔබට ආරම්භ වෙන්නේ. ඉතින් තුලා ලග්නය බොහොම ඉතාමත් වාසනාවන්ත ලග්නයක්. සමාජයේ සාධාරණත්වය අසාධාරණයට විරුද්ධව බොහොම සාමකාමී පරිසරයක බොහොම හොඳින් ජීවත් වෙන්නට හිතන පිරිසක් තමයි ඔබ තුලා ලග්නෙන් ඉපදුනා නම්. ඉතින් ඔබට ඔබගේ ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්නට ඔබගේ ඔබ තුල තියෙනා වූ අධ්‍යාත්මික ගුණ යම් ආකාරයකින් ඔබට වර්ධනය කරගත හැකි බලා සාර්ථක කරගත හැකි කාලවකවානුවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට ජයග්‍රහී කාල සීමාව ඔබට මේ කාල සීමාව පත්වේවි දෙසැම්බර් මාසයේ විශේෂයෙන් ඔබගේ බුද්ධිමත් භාවය සහ උද්‍යෝගිමත් භාවය කියන මේ දෙකම එකතු වෙලා තියෙන කාල සීමාවක් මේ තුලා ලග්නෙන් උපන්න ඔබට මේ මාසය. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන ලොකු ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් ඒ වගේම තමයි ඒකට ඔබ බුද්ධියත් එකතු කරගෙන තමයි යන්නේ. ඒ නිසා වෙනත් ලග්න වලට සාපේක්ෂව බලනකොට තුලා ලග්නෙන් උපන් ඔබ මේ මාසය තුල අනිත් ලග්න අභිභවා යම් ආකාරයක ක්‍රියාශීලී බවක් ජයග්‍රහණයන් අත්කර ගැනීමේ හැකියාවක් පවතින කාල සීමාවක් තමයි මේ දෙසැම්බර් මාසය තුල ඔබට උදා වෙන්නේ. ඒ නිසා ඔබ ඔන්න යම් දේවල් පටන් ගන්න හිතන් ඉන්නවා නම් සැලසුම් ක්‍රියාත්මක කරන්න හිතන් ඉන්නවා නම් ඔබට මේ මාසය ඉතාමත් සුබදායක මාසයක් බවට පත් වෙනවා. විශේෂයෙන් ඔබගේ වෙර වාසනාව මේ කාල සීමාව තුළ ඉස්මතු වෙන කායක්. ඔබට වම් මේ ආකාරයකින් පෙර පිං කරලා තියෙන කෙනෙක් නම් ඔන්න ඒ වාසනාවමුත් ඔබට මේක තුළ මේ කාලය තුළ අපි දන්නවා පුජ්‍යලයක ජීවිතේ කොච්චර උත්සාහය තිබ්බත් වාසනාව නැත්තම් ගොහෝ දේවල් අසාර්ථක වෙනවා. කොච්චර උත්සාහ කළත් සමහර අයට යම් දේවල් අසාර්ථක වෙන්නේ ඔවුන්ට අර පුබ්බේච කතපුඤ්ඤතා බලය නැති නිසා. ඒ කියන්නේ පෙර කරන ලද පුණ්‍ය මහිමේ. අපි ඒකට කියනවා වාසනා මහිමේ කියලා. ඉතින් ඒක ඉතා වැදගත් පුජ්‍යලයකගේ ජීවිතේ. ඉතින් ඒ නිසා තුලා ලග්නෙන් උපන් ඔබට ඒ පෙර වාසනා ගුණයේ පුණ්‍ය මහිමයන් ඉස්මතු කරගන්නට පුළුවන්. ඒ සාර්ථකත්වයට ඒ දේවල් යොදා ගන්න පුළුවන් කාල සීමාවක් නිසා මම හිතනවා ඔබට මීට වඩා කර්ම කාරණා කියන්න අවශ්‍ය නැහැ. මේ මාසය තුළ ඔබට කටයුතු සාර්ථක කරගන්න ඒම ප්‍රමාණවත් වේවි. ඉතින් කොහොම නමුත් ඔබගේ ධනය තැන්පත් ධනය තරමක් වියදම් වී යන්නට පුළුවන් අනවශ්‍ය වියදම් ඇති වියදම් ආකාරයට. ඒ වගේම තමයි ඔබගේ විදේශගත වීම ඔබට හිතන් ඉන්න කෙනෙක් නම් මම හිතනවා ඔබට මේ කාල සීමා තුළ ඉතාම හොඳයි ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ග්‍රහචාරයක් තමයි පවතින්නේ. ඒ වගේම තමයි විවාහය සම්බන්ධ තරමක් යහපත් ආකාරයක් පැවතුණත් හැබැයි බාධාකාරී තත්ත්වයකුත් තියෙනවා. විවාහයට ඒ විවාහ යෝග තරමක් මේ කාල සීමා තුළ විවාහයට තරමක් බාධාකාරී බවකුත් ඇති වෙන බව පෙන්වුම් කරනවා. කොහොම නමුත් මම හිතනවා ඔබ ඒකට දැඩි උත්සාහයක් ගැනීම තුළ ඒ දේවල් මගහරවාගෙන කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි දරුවන් සම්බන්ධව තරමක් ඔබට තරමක් වැඩිපුර වෙහෙසෙන්නට ඕන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන කාලයක් හිට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන අය තරමක් තමන්ගේ සමගිය සාමයේ වර්ධනය වෙන ආකාරයට පවුලේ අය සමග යහපත් වූ ආකාරයෙන් ධනාත්මකව හිතලා ක්‍රියා කරන්නට පෙළඹෙනවා නම් ගොඩක් වෙන්න තියෙන ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගැනීමේ හැකියාවක් මේ කාලය තුළ පවතිනවා. ඉතින් රැකියාව සම්බන්ධ සඳහන් කරනවා නම් ඔබට මේ කාල සීමාව තුළ තමන්ගේ රැකියාව තුළ බොහොම හොඳින් නිරත වෙන්නට පුළුවන් වගේම නව රැකියා මාර්ග උත්පාදනය වීමේ හැකියාවකුත් පවතින කාලයක්. ඒ වගේම තමයි ඔබට තමන්ගේ කර්මස්ථානාධිපති සඳු හතර වැන්නේ බලවත් තමයි මේ මාසේ පටන් ගන්නෙ. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ වගේම තමයි ඔබගේ මේ කාල සීමාව තුළ විශේෂයෙන් ඔබ අධික රුධිර පීඩනය ඒ වගේම තමයි පිත් රෝග ආදියෙන් පෙළෙනවා නම් ඒ සම්බන්ධව තරමක් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ රුධිරගත රෝග ඒ වගේම තමයි විශේෂයෙන් ප්‍රෙෂර් එක මේ වගේ කියන්නේ අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් මේ වගේ රෝග තත්ත්වයන්ගෙන් පීඩාව දෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ දැන ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා ඒ සම්බන්ධ තත්ත්වයන් අවම කර ගැනීම සඳහා. ඉතින් තුලා ලග්නෙන් උපන්න ඔබට මේ කාරණාවන් තමයි සඳහන් කරන්න තියෙන්නේ. මම හිතනවා දෙසැම්බර් මාසය ඔබට මේ දේවල් හරියට අවබෝධ කරගෙන සැලසුම් කර ගැනීම තුළ ඔබට ඉතාමත් වාසනාවන්ත සුබදායක මාසයක් බවට පත් කර ගැනීම හැකියාවක් තියෙනවා. එසේම වේවා කියලා ඉසිවර සහන අපි ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ කේන්දරේ ලග්නාධිපති කුජග්‍රහයා කේන්දරේ බුදු සමග යෝගව නව දොළොස්වැන්නේත් රවි ලග්නගතවත් ගුරු සනි කේතු සිකුරු සමග ධනස්ථානගතව දෙවැන්නේත් සඳුග්‍රහයා තුන්වැන්නේත්
රාහු ග්‍රහය කේන්ද්‍රයේ 8 වෙනි භාවයේ ගෝචර වෙමින් තමයි මේ කාල සීමාව මේ දෙසැම්බර් මාසයේ ගත වෙන්නේ. ඉතින් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ඔබගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය හොඳ තැනක තිබුණත් තරමක් මානසික වශයෙන් දැඩි පීඩාකාරී බවකට මුහුණ දෙන්නට සිද්ධ වෙන බවකුත් පේනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කාල සීමාව තුළ ඔබගේ දැඩි උත්සාහය ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ඔබත් තිබුණු කාල සීම ගෙවුණු කාල සීමාවට වඩා ඔබට මේ ඉස්සරහට දෙසැම්බර් මාසයේ මම හිතනවා යහපත් කාල සීමාවක් වේවි තිබුණු කාලයට සාපේක්ෂව. ඉතින් කොහොම නමුත් තියෙන කරදර බාධා ගොඩක් අඩු වුණත් යම් ආකාරයක මානසික වශයෙන් දැඩි පීඩාකාරී බවක් අසහනකාරී තත්ත්වයක් ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් විටින් විට මේ මාසයේ තුල. මොකද කරන කියන කටයුතු වලට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා. ඒ වගේම තමයි මතක තබා ගන්න ඍණාත්මක ආකල්ප ධන ඍණාත්මක සිතුවිලි තරමක් ඔබේ හිතට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ධනාත්මකව හිතලා ධනාත්මක සිතුවිලි හිතේ වර්ධනය කරගත යුතු වර්ධනය කරගන්න උත්සාහ කළ යුතු මාසයක් තමයි මේ මාසයේ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට. ඉතින් ඒ වගේම තමයි ඔබගේ කේන්දරයේ පවතිනව මේ ග්‍රහ ගෝචර තත්ත්වයන් මත ඔබට යම් ආකාරයක ආදායම් තත්ත්වයේ අඩුවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි වියදම් පැත්ත තරමක් වැඩි වෙන්නටත් පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. කොහොම නමුත් රැකියා ස්ථානවල තිබුණු කරදර බාධක ඉවත් වෙනා වගේම යම් ආකාරයක රැකියාවේ යම් ප්‍රගතියක් වර්ධනයක් පෙන්වුම් කරනවා මේ කාල සීමාව තුළ රැකියා ව්‍යාපාර සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඔබට රාජ්‍යංශයේ උදව් උපකාර ලබා ගන්නට පුළුවන් කාලයක් තමන්ගේ ව්‍යාපාරයට හෝ රැකියාවට. ඒ වගේම තමයි උසස් අයගේ රාජ්‍යංශයේ ඉහළ අයගේ උදව් උපකාර වගේම ඔබටත් රාජ්‍යංශයේ ඉහළ තනතුරු ඒ වගේම රැකියාවන් ලබා ගැනීමට වාසනාව තිබෙන කාල සීමාවක් හැට මේ කාල සීම සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ගෙදර දොර ජීවිත තරමක් ඔබට මානසික වශයෙන් පීඩාකාරී බවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා පොළුවන් තරම් ඉවසීම වර්ධනය කරගන්න උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන අයට එහෙම ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ. නමුත් මතක ශක්තිය අඩුවීම ඒ වගේම තමයි හිතේ තියෙන අර ව්‍යාකූල භාවය නිසා තරමක් අධ්‍යන කටයුතු වල නිරත වෙන අයට මානසික සුවය ඉතා වැදගත් වෙනවා. නිසා ඒ නිසා ඔබට ඇති වෙන ගැටලු ඇරෙන්නට වෙන බාධාකාරී තත්ත්වයක් අධ්‍යාපන සම්බන්ධයෙන් ඇති කරන්නේ නැහැ. ඒ නිසා මනස සැහැල්ලුවෙන් තියාගෙන බොහොම නිරෝගිමත් මානසිකත්වයෙන් යුතුව කටයුතු කරන මම හිතනවා අධ්‍යාපන තරඟ විභාගයේ කටයුතු සියල්ලක්ම සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. කොහොම නමුත් රුධිරය සම්බන්ධ නහරගත රෝග තත්ත්වයන්ගෙන් වඩා පීඩා විඳින කෙනෙක් නම් ඒ වගේම පරිස්සම් වීම හොඳයි. ස්නායුගත රෝග තත්ත්වෙමුත් ඒ වගේම තමයි. ඒ වගේම තමා විශේෂයෙන් විවාහය සම්බන්ධව ඔබට මේ කාල සීමාව ඉතාම තීරණාත්මක කාලයක් වී ඉතාම හොඳ මංගල ක්‍රියාත්මක වෙන කාලයක් නිසා වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට විවාහය සඳහා සුදුසුයි කාල මේ කාල සීම දෙසැම්බර් මාසය තුළ. ඒ විවාහයට බලාපොරොත්තු වෙන ඉන්න අයට අවශ්‍ය කරන ඒ වටපිටාවන් ඒ ගොඩනගා ගැනීමගෙන ඒ විවාහයට අවශ්‍ය කරන සූදානම ඇති කරගන්න පුළුවන් සිද්ධ වෙන මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන් දෙසැම්බර් මාසය. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් මේ කාල සීමාව තුළ සඳු මහදසා අතුරුදසා ඒ වගේම තමයි ගුරුගේ මහදසා අතුරුදසා වගේම බුද්ධ මහදසා අතුරුදසාවන් ගත කරනවා නම් මම හිතනවා ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධව මම සඳහන් කරා ඒ ඔබගේ තැන්පත් ධනය පිළිබඳව මම සඳහන් කරා. ඉතින් මේ කාරණාව තමයි සඳහන් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා ගත කරන අයට ලොකු ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්නේ නැහැ. තරමක් ඒ වගේ වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඒවා දීර්ඝ කාලීනව පවත්වාගෙන යමේ හැකියාවක් පවතිනවා. කොහොම නමුත් ඒ ගැන තරමක් මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් ඒ සම්බන්ධව ඒ සම්බන්ධතා සම්බන්ධයෙන්. ඉතින් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ කාරණාවන් තමයි මතක් කරන්න තිබෙන්නේ. දෙසැම්බර් මාසය ඉතාම වාසනාවන්ත සුවදායි මාසයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්දරේ ලග්නාධිපති ගුරු සෙනසුරු ඒ වගේම කේතු සිකුරු සමග යෝගව ලග්නගතවත් ඒ වගේම රවි 12 වැන්නේත් බුද්ධ කුජ 11 වැන්නේත් රාහු 7 වැන්නේත් සතු ග්‍රහය ධනස්ථානගත දෙවැන්නේත් ගෝචර වෙමින් තමයි මේ කාල සීමාව මේ දෙසැම්බර් මාසයේ පටන් ගන්නෙ. ධනු ලග්නය ගැන අපි ගොඩක් කතා කරා පසු කාලීනව ගොඩක් ඒ සම්බන්ධව අවධානය යොමු වුණා හැම කෙනෙක්ගේම. මොකද ගත වෙච්ච ලග්නේ රාශියක ජන්මේ රාශියක සහ අනිකුත් ග්‍රහ පීඨීන් වල පවතින පැවතිය ඒ අයහපත් වූ ග්‍රහචාරය උන්ට ලොකු බලපෑමක් කරපු නිසා.
ඉතින් ධනු ලග්නයේ මම හිතනවා මම සඳහන් කරා කලින් වීඩියෝ වලත් මම සඳහන් කරා තිබුණු තත්ත්වයට වඩා තත්ත්වය යහපත් අතර තමයි දැන් පරිවර්තනයේ වෙමින් තියෙන්නේ. ඉතින් ධනු ලග්නයේ මම හිතනවා සුවිශේෂීම පරිවර්තනයක් වුණා ගුරු මාරුවත් සමග ගුරු ග්‍රහය ලග්නගත වීමත් එක්ක දෝෂ භංග යෝගයක් ලැබුණා. ඒ දෝෂ භංග යෝගයේ බලයෙන් ඔවුන්ගේ තිබුණු ගොඩාක් ප්‍රශ්න මම හිතනවා निराකරණය කරගන්නට ඔවුන්ට යම්කිසි මානසික ශක්තියක් ඔවුන්ගේ තිබුණු ওই මාර්ගඵල තත්ත්වයන් දුරු වෙලා ජීවිතය ආරක්ෂා කරලා යම් ආකාරයක ඔවුන්ට අලුත් නැවුම් බලාපොරොත්තු ඇති කරලා දුන්නු කාල සීමාවක් බවට පත් වුණා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම දෙසැම්බර් මාසයත් මම හිතනවා සුවිශේෂී මාසයක්. රවි කුජ බුද 11 වැනි ගෝචර වීම විශේෂයෙන් බුද ග්‍රහයා 7සා 10 ආදිපති වෙලා 11 වැනි කුජ සමග යෝග වීම ඉතාම හොඳ කාල සීමාවක්. විශේෂයෙන්ම විවාහ වෙන්න ඉතින් ඉන්න අයට ඉතාම හොඳ මංගල යෝග ක්‍රියාත්මක වෙන කාලයක්. ඒ වගේම රැකියා ව්‍යාපාරවල දියුණුව ඇති කරනවා. ඒ වගේම තමයි යම් උද්‍යෝගින්මත් භාවය සහ බුද්ධිමත් භාවය ඇති කරනවා වගේම අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයටත් මම හිතනවා වෙනදාට වඩා සුවිශේෂී ජයග්‍රහණ ඒ තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදීන් ජයග්‍රහණයි ලබාගෙන කටයුතු සාර්ථක කරගෙන ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පෞල් ජීවිතය තුළ තිබුණා වූ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් අවම කරගැනීමේ හැකිය අවම කරගෙන හොඳ හිත වර්ධනය කරගෙන ඥාතීන් සමග පෞලයා සමග යහපත්ව ජීවත් වීමේ හැකියාවක් ඔබට යම් මට්ටමකින් ඇති කරලා තිබෙනවා මේ කාල සීමාව තුළ. කොහොම නමුත් විවාහය සම්බන්ධව නම් එච්චර යහපත් පට්ටමක් ඇති කරන්නේ නැහැ. විවාහ ජීවිත ගත කරන අය බොහොම ඉවසීම හදා ගන්නට ඕන. ඒ වගේම තමයි ඔවුන් සමග අවබෝධයෙන් යුක්තව බොහොම සාකච්ඡා මාර්ගයෙන් තීරණ අරගෙන සමගියෙන් කටයුතු කිරීමට උත්සාහ කරනවා නම් මම හිතනවා ගොඩක් අවධානම් නැත්තම් ඒ තියෙන ගැටලු ඇති වෙන්න තිබෙනවා ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගන්නට පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම තමයි තැන්පත් ධනය පිළිබඳවත් තරමක් අවධානය යොමු කරන එක හොඳයි. ඒ වගේම තමයි ආදායම් තත්ත්වය වර්ධනය වුණත් යම් ආකාරයක වියදම් පැත්ත පාලනය කරගන්නට උත්සාහ කිරීම හොඳයි. මම හිතනවා ඔබට මේ කාල සීමාව තුළ බොහෝ විට ධනු ලග්නින් පුදුම ගෙනින්නම් රැකියාවන් සම්බන්ධව අලුත් රැකියාව ලැබිලා ඒ වගේම රැකියාවේ මෙච්චර කාලයක් තිබුණු ගැටලුකාරී තත්ත්වයන් අඩු වෙලා යම් සාර්ථකත්වයක් රැකියාව ව්‍යාපාර සම්පැත්තෙනුත් මම හිතනවා මේ කාල දෙසැම්බර් මාසය තුළ මේ තින ග්‍රහචාරයත් එක්ක ඔබට ඇති කරાવી කියලා. ඒ වගේම තමයි නවවැන්නාධිපති රවි ග්‍රහයා කේන්දරේ 12 වැන්නට යෑම තුළ ඔබට තරමක් ඔබගේ මානසික වශයෙන් ඇති කරන ඍණාත්මක සිතුවිලි ඔබ අනිවාර්යයෙන්ම දුරු කර ගන්නට උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි ධනාත්මක ආකල්ප ඇති කරගෙන ජීවිතයේ මේ කාල සීමාව තුළ අලුත් සැලසුම් හදුවොත් මම හිතනවා 2020 වර්ෂයේ ඔබට මේ මාසය තුළ ක්‍රියාත්මක කරන මේ සැලසුම් එක්ක සාර්ථක භාවයට යෑමේ හැකියාවක් පවතිනවා. ඉතින් ධනු ලග්නයෙන් උපන් ඔබට විශේෂයෙන් දරුවන් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් යහපත් වූ දරුවන් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට මම සඳහන් කරා විශේෂයෙන් හවුල් ව්‍යාපාර කරනවා නම් ඒවට තරමක් බාධාකාරී තත්ත්වයක් පවතිනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. ඉතින් ඒ ගැන බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළ ඒවා අවම ගැටළු අවම කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ධනු ලග්නයෙන් උපන් ඔබට මේ කාරණාවන් තමයි සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඔබට මේ මාසය ඊටාම සුවිශේෂී මාසයක් වේවි. අලුත් බලාපොරොත්තු, අලුත් සැලසුම්, අලුත් දේවල් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න කාලය බවට පත් වේවි. ඉතින් ඒ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වෙන සුබදායක මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා සනි ග්‍රහයා ගුරු කේතු සිකුරු සමග 12 වැන්නේ සඳු ලග්නගතවත් එවැගේම රාහු 6 වැන්නේ බුධ කුජ 10 වැනි භාවයේ රවි 11 වැන්නේ ඉන්න කාල සීමාවක තමයි මකර ලග්නයෙන් උපන් ඔබට දෙසැම්බර් මාසය උදා වෙන්නේ. ඉතින් මකර ලග්නයෙන් උපන් ඔබට මේ කාල සීමාව මම හිතනවා සුවිශේෂී මාසයක් සුවිශේෂී කාල සීමාවක්. හේතුව තමයි ඔබට ලග්න ඒරාෂ්ටකයක් ලබලා තියෙන මොහොත. ලග්නේ රාෂ්ට්‍රයකක ආරම්භය සනිටුහන් වෙලා තියෙන මොහොත. ඒ කියන්නේ ලග්නේ රාෂ්ට්‍රකේ මුල් කොටස තමයි ඔබ ගෙවිමින් ඉන්නේ. ලග් මුල් කොටසෙත් අවසාන භාගය තමයි දැන් ගත වෙන්නේ. ඉතින් තව මාසයක දෙකකින් නැත්නම් ජනවාරි මාසයේ අවසාන භාගය වෙනකොට ඔබට ලග්නේ රාෂ්ට්‍රකේ දෙවෙනි අදියරට ඔබ
පිවිසෙනවා. ඉතින් ඒක ඔබට තරමක් මානසික වශයෙන් දැඩි පීඩාකාරී කාල සීමාවක් බවට පත් වේ. කොහොම නමුත් මේ යන කාල සීමාවත් ඔබට මොනතරම් බාධක තිබුණත් මොනතරම් ඒරාෂ්ටක අපල තත්ත්වයක් ගියත් හැබැයි ඔබගේ රවිග්‍රහය කේන්ද්‍රය 11 වෙනි භවයේ තුල තිබීම කෝටියක් දෝෂ බංග යෝගයක් ඔබට මේ කාලය තුල ක්‍රියාත්මක වෙන නිසාත් ඒ වගේම කුජබුද කේන්ද්‍රයේ කර්මස්ථානගතව බලවත් නවවැන්නාධිපති ඒ වගේම 11 වෙනි 4 වෙනිාධිපති ග්‍රහයින් යෝග වීම මම හිතනවා ඔබට ඉතාමත් සුබ කාල සීමාවක් බවට මේ මාසයේ දෙසැම්බර් මාසයේ පත්වීම ඉතාමත් හොඳයි. මොකද ඔබගේ බොහෝ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් කර ගන්නට පුළුවන් කාල සීමාවක් තමයි මේ දෙසැම්බර් මාසය. ඉතින් මකර ලග්නෙන් උපන් ඔබේ විශේෂයෙන් ආදායම් තත්ත්වය යහපත් මට්ටමකට වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඔබට මේ කාලය තුළ පවතිනවා. ඒ වගේම තමා රැකියා ව්‍යාපාර පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඔන්න ඒ අයටත් ඒ වගේම තමන්ගේ අලුත් රැකියාවේ අලුත් අවස්ථාවන් ඒ වගේම ව්‍යාපාරික දියුණුව රැකියාවේ දියුණුව උසස් වීම ආදී දේවල් ඉතාම පහසුවෙන් ළඟා කරගත හැකි කාල සීමාවක් තමයි මේ කාල සීමාව ඔබට උදා වෙලා තියෙන. ඉතින් දෙසැම්බර් මාසය තුළ ඒ වගේම තමයි ඔබගේ තැන්පත් ධනය පිළිබඳව අවධානය යොමු කිරීම හොඳයි. මොකද තරමක් තැන්පත් ධනය ඔබගේ වියදම් වී යාමට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන අවධානය යොමු කිරීම හොඳයි. ආදායම් තත්ත්වය වගේම වියදම් පැත්ත පාලනය කරගන්න උත්සාහ කරන්නට ඕන. ඉතින් රැකියා ව්‍යාපාර වල දියුණුව සහ ආදායම් තත්ත්වයේ යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඔබට ඉඩ කඩම් ගෙවල් දොරවල් වගේ දේවල් ඔබන ඉදිකිරීම් කටයුතු කරන්න හිතන් ඉන්නවා නම් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් ඉඩ කඩම් වගේ දේවල් ඉඩම් වගේ දේවල් ඒ ඔබට ඉතාම මේ කාල සීමාව ඉතාම හොඳයි. ඒ සඳහා කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා තරමක් එච්චර යහපත් මට්ටමක් පෙන්වන්නේ නැහැ. බිඳ වැටීම් ඇති වෙන්න පුළුවන්. මානසික වශයෙන් දැඩි පීඩාකාරී බවක් ව්‍යාකූල බවක් ඇති වෙන්න පුළුවන් ඒ ප්‍රේම සම්බන්ධතා ගත කරන අයට. ඒ වගේම තමයි තරමක් උදරගත වේදනාවන් කැක්කුම් ඒ වගේම බඩ පුරවා දැමීම ඒ වගේම ගැස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන්ගෙන් පීඩාව දෙනවා නම් ඒවා උස්සන්න වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි මේ කාල සීමාව තුළ. කොහොම නමුත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවක් පරිසරයක් දෙසැම්බර් මාස තුළ ඔබට ඇති වෙනවා. ඒ වගේම තමයි විදේශගත වෙන්නට හිතන් ඉන්න අයට ගැටලුකාරී තත්ත්වයක් ලොකුවට ඇති කරන්නේ ඒ කටයුතු මේ කාල සීමාව තුළ දෙසැම්බර් මාස තුළ බොහෝ විට සාර්ථක කර ගන්න පුළුවන් මේ ග්‍රහචාරය තුළ. නමුත් දැඩි තරමක් ඒ සඳහා උත්සාහ කිරීම නම් ඉතා කරන්නට වෙනවා. මොකද පහසුවෙන් එක සිද්ධ වෙන්නේ නැති බවක් තමයි පෙන්වුම් කරන්නේ. නිසා ටිකක් උත්සාහ කළොත් ඔබට ඒක කරගන්න බැරිකමකුත් නැහැ මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි තරමක් මානසික වශයෙන් ඇති කරන්නා වූ පීඩාකාරී බව ව්‍යාකූල භාවය ඒ වගේම තමයි මානසික වශයෙන් ඇති කරන තරමක් ඔබගේ ටිකක් හිතේ ඇති වෙන අසහනකාරී තත්ත්වයන් තරමක් විටින් විට මේ මාසය තුළ ඇති කරන්න පුළුවන් එපා වෙන ගතිය කලකිරීම මේ වගේ දේවල්. ඒ වගේම තමයි ඉවසීමෙන් දුරදිග බලා බුද්ධිමත්ව ක්‍රියා කරන්නත් ඔබ අනිවාර්යයෙන්ම හිතා ගන්නට ඕන. මොකද පවතිනව ග්‍රහ තත්ත්වයන් මත ඔබට තරමක් ආවේගශීලී සිතිවිලි පහළ වෙන්නට පුළුවන්. ඒ වගේම දුරදිග නොබලා ගන්න කෙටි සනික තීන්දුව తీරන ඔබට අවශ්‍යදායක වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි තරමක් අනතුරුදායක දේවල් වල ඔබ නිරත වෙන කෙනෙක් නම් රැකී රක්ෂා ආදී දේවල් සම්බන්ධයෙන් තරමක් අනතුරුදායක කටයුතු වලින් කරනකොට පරිස්සම් වෙන්නට හිතා ගන්නට ඕන. ඉවසීමෙන් කල්පනාවෙන් බොහොම පරිස්සමෙන් වැඩ කරන්නට ඔබ අනිවාර්යෙන් සිතා ගන්නට ඕන. මකර ලග්නේ ඉපදුණු කෙනෙක් නම් එහෙම වුණොත් ඔබට මම හිතනවා අලුත් අවුරුද්දේ වෙන්න තියෙන ගොඩක් අවදානම් තත්ත්වයන් අවම කරගෙන ඉතාම වාසනාවන්ත මාසයක් බවට දෙසැම්බර් මාසය සහ ඊළඟ ලබන අවුරුද්ද පත් කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ කාරණාවන් තමයි සඳහන් කරන්නට තිබෙන්නේ. මකර ලග්නේ උපන් ඔබට මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ඉතාම වාසනාවන්ත දෙසැම්බර් මාසයක් බවට මේ මාසේ පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු කේතු ගුරු සිකුරු සමග 11 වෙනි සඳු ග්‍රහයා 12 වෙනි භාවයේ රාහු 5 වෙනි භාවයේ කුජ බුද්ධ සමග යෝගව 9 වෙනි භාවයේ සහ රවි 10 වෙනි භාවයේ ගෝචර වෙමින් තමයි මේ දෙසැම්බර් මාසයේ කුම්භ ලග්නෙන් උපන් ඔබට උදා වෙන්නේ. ඉතින් දෙසැම්බර් මාසයේ කුම්භ ලග්නෙන් උපන් ඔබට ඉතාමත් වැදගත් වෙයි. මං හිතනවා නොවැම්බර් මාසයට වඩා මේ මාසය ඔබට තරමක් සාර්ථක භාවයන් ඇති කරන සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත හැකි ඒ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගත හැකි මාසයක් බවට පත් වෙනවා. මොකද ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා 11 වෙනි සිටීම සහ ගුරු සිකුරු 11 වෙනි භාවයට පත්වීමත් සහ රවි ග්‍රහයා කේන්ද්‍රයේ විශේෂයෙන් 10 වෙනි කර්මස්ථානගත වීමත් සහ
ඒවගේම මේ කුජබුද කේන්ද්‍රයේ නවවැනි භාවයට පත්වීම ඉතාමත් යහපත් වූ ප්‍රතිඵල ඔබට ළඟා කරගන්නට පුළුවන්. විශේෂයෙන් වෙනදාට වඩා ඔබගේ දැනුම බුද්ධිය නැත්තම් ඔබගේ අපි ඥාන ශක්තිය ප්‍රායෝගිකව භාවිතා කරලා ඔළුව පාවිච්චි කරලා වැඩ කරන කාලයක් කිව්වොත් නෙවෙයි. ඒ නිසා මම හිතනවා සාමාන්‍යයෙන් ඔබ වෙනදාකට වඩා තරමක් තමන්ගේ ඒ අත්දැකීම් එක්ක ලබාගත් පන්නරයත් එක්ක තමන් වෙනදාට වඩා ටිකක් බුද්ධිමත්ව හිතලා ජීවිතේ දිහා බලලා සැලසුම් හදන කාල සීමාවක් බවට මේ මාසේ පත් වෙනවා. ඒ නිසා මම හිතනවා 2020 වර්ෂයේ සාර්ථකත්වයට ඔබ මේ මාසය තුළ මේ බුද්ධිමත්ව ගන්නා වූ තීන්දුව తీරන ගණනාවක් හේතු වේවි කියලා. මොකද ඔබගේ පස්වැන්න ආදිපති බුදු නවවැන්නේ යෝග ඊටම ත්‍රිකෝණගත බලයෙන් යුක්තව කුජ සමග යෝග වීමත් සමග තර්මක් ජීවිතයේ කර්මස්ථානාධිපතිගේ හැසමග නවවැන්නේ යෝග වීම සමග ජීවිතයේ තීර්ණාත්මක තීන්දුව తీරන ගණනාවක් ඔබට මේ මාසය තුල ගන්නට සිද්ධ වේවි. ඉතින් කොහොමත් දෙසැම්බර් මාසය කියන්නේ කුඹ ලග්නෙන් උපන් ඔබට තර්මක් මේ තියෙන ග්‍රහචාරයත් එක්ක යහපත් මට්ටමක් බලාපොරොත්තුවක් අලුත් නැවුම් බලාපොරොත්තුවක් තබාගෙන කටයුතු පටන් ගන්නට පුළුවන් මාසයක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා දෙසැම්බර් මාසය තුල ඔබ කරන කියන කටයුතු තරමක් හැබැයි ඉවසීමෙන් කල්පනාවෙන් දුරතික බලා කරනවා නම් තියෙන බොහෝ ප්‍රශ්න निराකරණය කරගෙන අනිවාර්යයෙන්ම සාර්ථක භාවයට පත්කර ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම මානසික වශයෙන් ඔබට තරමක් පීඩාකාරී බවක් ඇති කරත් හිතේ තරමක් නුසන්සුන්තාවය හිතේ ඒ තරමක් ඔබට පීඩාකාරී තත්ත්වයන් ඇති වුණත් ඔබට ඒ තත්ත්වයන් වළක්වාගෙන කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ඔබගේ ඒ මකර රාශිය 12වැන්නාධිපති 11වැන්නට පත්වීම සහ ඒ තුල ඔබට ධනස්ථානාධිපති යෝගව 11වැන්නට පත්වීම ආදායම වගේම වියදමත් ඔබට යෙදෙන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා ආදායමට සාපේක්ෂව වියදම ඔබට තරමක් පාලනය කරගන්න උත්සාහ කරන්න. මොකද තරමක් මොකද ඔබගේ සමහර ණයතුරු සිඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ විනත් හේතුන් නිසා ඔබට තරමක් ආදායම උපයන දේ තරමක් ඔබට ඒ හා සාපේක්ෂවම වියදම් කරන්න සිද්ධ වෙන බව පෙන්වුම් කරනවා. ඉතින් ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කොහොම නමුත් ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් මිලදී ගැනීම ආදී කටයුතු වලට ඉතාමත් යහපත් කාලයක්. මම හිතනවා ඔබේ දේවල් ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන කාලයක් වේ. විශේෂයෙන් ඉඩමක් ගෙයක් හදන්නට පටන් ගන්නට, ඉඩමක් මිලදී ගන්නට, ඒ වගේම යානය වාහනයක් මිලදී ගන්නට ඔබ හිතන් හිටියනම් ඔන්නේ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් දෙසැම්බර් මාසය තුළ ඔබට විශේෂයෙන්ම. ඒ වගේම තමයි දරුවන් සම්බන්ධව තරමක් යහපත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වගේම ප්‍රේම සම්බන්ධතා ගත කරන අයට නම් එච්චර යහපත් මට්ටමක් ඇති කරන්නේ නැහැ. ඒ දේවල් වලට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්, බිඳ වැටීම් ඇති කරන්න පුළුවන්, මානසික වශයෙන් එක පීඩාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන්. ඒ වගේම තමයි සෙම දෝෂ, ඒ වගේම මානසික ව්‍යාකූල භාවය තරමක් ඔබට පීඩාකාරී බවක් ඇති කරන්න පුළුවන් වගේම තමන්ගේ තරමක් ඍණාත්මක ආකල්ප තරමක් දුරු කරගෙන ධනාත්මකව සිටීම තුළ තවදුරටත් මම හිතනවා පවතින තත්ත්වයන් වෙනස් කරගෙන සාර්ථකත්වයක් ඇති කරගන්න ඒකත් ඔබට හේතුවක් වේවි. ඉතින් විවාහ ජීවිත ගත කරන්න බලාපොරොත්තු වෙන අයට ඉතාමත් යහපත් වූ තත්ත්වයක් ඇති කරනවා. මංගල යෝග උදා වෙනවා. ඒ නිසා විවාහය කටයුතු වලට සූදානම් වෙන්නට, ඔබට අලුත් සැලසුම් කරන්නට මේ කාලය යහපත් මට්ටමක් ඇති කරાવી. කොහොම නමුත් ඔබට ගිය කාලයේ සීමාවට වඩා මේ කාල සීමාව තුළ විවාහය සම්බන්ධයෙන් ඒ බලාපොරොත්තුවක් ඇති කරගෙන ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර කරන්නට බලාපොරොත්තු වෙන නම් ඒ සම්බන්ධයෙන්ත් ඉතාමත් හොඳ මට්ටමක් තමයි ඇති කරන්නේ. ඉතින් විවාහ ජීවිතවල තුල තිබුණා වූ යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් අවම කරගෙන යහපත් වූ ආකාරයකට සතුටින් සමගියෙන් පවුලේ අය සමග, ඥාතීන් සමග, හිතවතුන් සමග හොඳ හිත වර්ධනය කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඔබට මේ කාලය තුල උදා වෙනවා දෙසැම්බර් මාසය තුල. ඉතින් ඒ වගේම තමයි ඔබගේ තිබුණු සැඟවුණු හැකියාවන්, සැඟවුණු දක්ෂතාවයන් මෙතෙක් කාලයක් ඔබට තේරුම් ගන්න නොහැකි තිබූ ඔබේ විශේෂ වූ සුවිශේෂී හැකියාවන් ප්‍රයෝජනයට අරගෙන ඔබට ජීවිතයේ සාර්ථකත්වයෙන් ඇති කරගන්නටත්, ඒ වගේම අලුත් ව්‍යාපාරික අවස්ථාන් උදා කරගන්නට, ඒ වගේම ඒ වගේ දේවල් වලට යොමු වෙන්නට ඔබට සිද්ධෙන සහ ඒ වගේ අවස්ථාවන් උදා වෙන කාල සීමාවක් නිසා ඒ ගැනත් අවධානයෙන් යොමු කිරීම ඉතාමත් වැදගත්. ඉතින් මේ කාල සීමාව තුළ ඒ වගේම විදේශගත වෙන්න ඉතින් ඉන්නවා නම් මම හිතනවා ඉතාමත් හොඳයි. ඒ කටයුතු සාර්ථක කරගන්න ඔබට
පුළුවන්කමක් තියෙනවා විදේශගත වීම ආදී කටයුතු වලට ලොකු බාධාකාරීත්වයක් මේ පවතින ග්‍රහචාරයත් එක්ක ඇති කරන්නේ නැහැ. ඉතින් ওই කාරණාවන් තමයි උඹලක් නින් උඹන් ඔබට මතක් කරන්න දෙන්නේ මේ දෙසැම්බර් මාසයේ ඔබට මේ ඔබගේ නැවුම් බලාපොරොත්තු මුදුන් පමුණුවා ගත හැකි, ඒ වගේම අලුත් සැලසුම් දියත් කරලා ඔබගේ කටයුතු සාර්ථක භාවයට පත් කරගත හැකි ඉතාම සුබදායක වාසනාවන්ත මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය, මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සිකුරු කේතු සෙනසුරු සමග 10 වැනි භාවයේ, සඳු ග්‍රහයා 11 වැනි භාවයේ, රාහු 4 වැන්නේ, කුජ බුධ 8 වැන්නේ, ත්‍රවි ග්‍රහයා 9 වැන්නේ ගෝචර වෙමින් තමයි දෙසැම්බර් මාසයේ මීන ලග්නයෙන් උපන් ඔබට ආරම්භ වෙන්නේ. ඉතින් මීන ලග්නයෙන් උපන් ඔබට මේ මාසය තුල ජීවිතයේ සුභ අසුභ දෙකටම මුහුණ දෙන්නට සිද්ධ වෙන මාසයක් හට සඳහන් කරන්නට ඕන. මොකද ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ ධර්ම ලග්නාධිපති සහ කර්මස්ථානාධිපතිව 10 වෙනි භාවයේ ගෝචර වීම ඉතාමත් හොඳයි. රැකී ආරක්ෂා කටයුතු වල දියුණුව ප්‍රගතිය, ඒ වගේම මෙතෙක් කාලයක් නව ආකාරයේ යම් ආකාරයක රැකියා බාධක තිබුණා නම් ඒවා ඉවත් වෙලා සාමාන්‍යයෙන් තිබුණු තත්ත්වයට වඩා යහපත් මට්ටමකින් රැකියා ව්‍යාපාර ආදී කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. කොහොම නමුත් කුජ බුධ 8 වැන්නේ සිටීම සහ සනි කේතු 10 වැන්නට සම්බන්ධ වීම තුළ ඔබගේ ඒ රැකියා සහ ව්‍යාපාර සම්බන්ධව මොන හෝ ආකාරයක ඔබට අතෘප්තිකර තත්ත්වයක්, ඒ වගේම අයහපත් තත්ත්වයකට ඒ සුභතාවය එක්කම පවතින බව අනිවාර්යයෙන් මතක තබා ගන්නට ඕන. ඒ නිසා සුභ අසුභ මිශ්‍ර පරදායක තත්ත්වයක් කියලා සඳහන් කරේ ඒ නිසා. ඒ නිසා හොඳ වගේම ඔබට යනිත් පැත්තට නරකකුත් සිද්ධ වීමේ වැඩි ඉඩකඩක් මේ මාසය තුළ පවතින නිසා කරන කියන දේවල් සම්බන්ධයෙන් තරමක් බොහොම අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ තරමක් පැවතියා වූ සතුරු කරදර රෝග පීඩාවන් නම් තරමක් සුබදායක තත්ත්වයකට, ඒ වගේම යහපත් තත්ත්වයකට හැරෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. කියන්නේ තිබුණු අසනීප කරදර තරමක් අඩු කරගෙන අඩු වෙලා, ඒ වගේම තිබුණු සතුරු කරදර තරමක් තුරන් කරගෙන යහපත් වූ තත්ත්වයක් ඇති කරගැනීමේ හැකියාවක් පවතින. සමහරට සතුරන්ට මෙයාට කරදරයක් කරලා වැඩක් නැහැ කියලා හිතෙන නිසාත් දන්නේ නැහැ සමහර විට ඒවා ඉවත් වෙලා යන්නේ. ඉතින් ඒ කොහොම නමුත් ඒක සුබදායක තත්ත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම නමුත් ඔබ බොහොම සාමකාමීව අනිත් අයට කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ ජීවිතේ බොහොම නිදහසේ ගත කරන කෙනෙක් බවටත් මේ මාසය තුලපත් වෙවි. ඉතින් ඒ වගේම තමයි පදිංචි වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්, දුර බැහැර ගමන් බිමන් සංචාර ආදී යෙදී දෙන්න පුළුවන්. ඒ වගේම තමයි තරමක් ගෙදර දොර ජීවිතේ තරමක් හිතට එච්චර ප්‍රියමනාප නොවෙන්නට පුළුවන්. ඒ නිසා තරමක් ගෙදරින් පිට වැඩි වාසයට කැමැති බවක් ඇති කරනවා වගේම තරමක් දුර බැහැර පදිංචි, ඒ වගේම පදිංචි වෙනස් කිරීම ආදීට වගේම විදේශගත වීම ආදීට බලාපොරොත්තු තියන් ඉන්නවා නම් ඔන්න ඒ දේවලුත් මීන ලග්නයෙන් උපන් ඔබට සාර්ථක භාවයට පච්චර ගන්න පුළුවන් කාල සීමාව විශේෂයෙන් දරුවන් බලාපොරොත්තු වෙන ඉන්න අයට නම් ඉතාම හොඳයි. යහපත් වූ වාසනාවන් දරුවන් ලබා ගැනීම හැකියාවක් පවතිනවා. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ලොකු ගැටලුකාරීත්වයක් ඇති කරන්නේ නැහැ, සාමාන්‍ය මට්ටමක් තමයි තියෙන නිසා මොන බාධකාවක් සාමාන්‍යයෙන් ප්‍රේම සම්බන්ධතා බිඳ නොවැටීගෙන ඉස්සරහට අරගෙන යාමේ හැකියාවක් පවතිනවා. කොහොම නමුත් විශේෂයෙන් විවාහ වෙන්නට හිතන් ඉන්න අයට තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පවතින්නේ. විවාහ කටයුතු වලට එච්චර යහපත් කාල සීමාවක් බාටපත් වෙන්නේ නැහැ දෙසැම්බර් මාසයේ මේ මුල් කාල සීමාව නම්. ඒ නිසා තවදුරටත් ඔබට ඒ විවාහ ජීවිතයේ බලාපොරොත්තු ඒ විවාහයට එළඹෙන්නට හිතන් ඉන්න අයට තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන අයටත් තරමක් මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයන්, ඒ වගේම තමක් සමගිය සාමයේ බිඳ වැටෙන කාරණාවන් සිද්ධ වෙීමේ වැඩි ඉඩකඩක් තියෙන නිසා බොහොම ඉවසීමෙන් කල්පනාකාරීව මේ මාසය ගත කරන්නට ඔබ අනිවාර්යයෙන්ම හිතාගත යුතුයි. ඉතින් දෙසැම්බර් මාසය තුල ඒ වගේම ධනස්ථානය තරමක් දුර්වල වීම නිසා තැන්පත් ධනයේ වියදම් වී යාමක් හෝ තැන්පත් ධනයේ වර්ධනය නොවීමක් සිද්ධ වෙන්නටත් ඉඩකඩ තියෙනවා දෙසැම්බර් මාසය තුල. කොහොම නමුත් ආදායම් තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරනවා. නමුත් ඔබට යම් ආකාරයක තමන්ගේ සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවේ සාමාන්‍ය ආකාරයෙන් ගත කිරීමේ හැකියාවකුත් පෙන්නුම් කරනවා. ඉතින් කොහොම නමුත් මානසික වශයෙන් තරම පීඩාකාරී බව ඇති වේවි විටින් විට මේ මාසය තුළ. ඒ වගේම ඔබගේ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්න උත්සාහ කරන්න, ආත්ම ශක්තිය කොහොමත් ඔබගේ වර්ධනය වෙන බව පෙන්වනවා. කොහොමත් පිය පාර්ශ්වයෙන් ඔබට තරමක් දායාද, ඒ වගේම පිය පාර්ශ්වයෙන් උදව් පදව් ලැබෙන බවකුත් පෙන්නුම් කරනවා. තරමක් පවුලේ ඥාතීන් හිතතුන් සමග තරමක් අමනාපකම්, මේ වගේම තියෙන සම්බන්ධතා දුරස් වී යාමකුත් ඔබට සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙන නිසා ඒ ගැනත් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ කාරණාවන් තමයි ඔබට සඳහන් කරන්න තියෙන්නේ මීන ලග්නයෙන් ඉපදුනා නම් මේ දෙසැම්බර් මාසය තුළ මේ කියපු දේවල් යහපත් අහපත් දේවල් හොඳින් තේරුම් අරගෙන යහපත් ආකාරයට මේ අසුභ තත්ත්වයන් දුරු කරගෙන උත්සාහය අධිෂ්ඨාන
අධිෂ්ඨානය ඇතිකරගෙන ඉවසීමෙන් බුද්ධිමත් භාවයෙන් මේ තමන්ගේ සියලු බලාපොරොත්තු සාර්ථක කරගන්න ශක්තිය මනසට අරගෙන හොඳ ආත්ම ශක්තියකින් යුක්තව ඉදිරි කටයුතු සැලසුම් කරගෙන ඉතාම සාර්ථක වාසනාවන්ත ජීවිතයක් උරුම කරගන්න ඔබට ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඔබට සුභ මාසයක් ප්‍රාර්ථනා කරනවා.